नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। सदा पूजनीय वंदनीय अति गौरवनीय अवसराई अपि अकरवीच नायक महान महान सेवरा प्रमुख पूजनीय महासंग्रत्न अवसराई स्वतः संपन्न कार्मिक पिंगसनी मैं पिंगस समझे नाम अर्गाव सिद्धि एक संबंध देने इतामत वचिना सत्पुरुष क्रियावा सिद्ध कराने चाहे एवं तमं लघु जीवित किस नोवेन अर्थ परिपूर्ण जीवित बहुत पत्र से अवस्था संस्कर देने इन सुनी यदा बुद्धिजान नुहान से कुशनारानोर वर्तन सल्वेने दी तुम्हों खानावस्था दी एदियोत नोएक मनुस्योत नोएक विदियोत अतः बच्चन महान से इसे माल कांड योग आदि नए सेवन में पूजा सत्कार करने का युद्ध करना पड़े एक तरह स्वामी महान से ना एकत्रिला भावना कला अनित्य समाहराय आंदोलन समाहराय आमित पूजा पूर्व पूजा करो एक मात्र करना पूजा वक्त में एक ही ये ऐसे हो कर जाता है यार मुझको देख के पुण्य विपाक के अंदर दिन निकाल देते हैं ये एक उत्तरण हम करने के हैं याम तो सीखे ने दामाम धर्म प्रतिपत्ति है तो ये ना आम नहीं आए मात्र पूजा सब कर करना है एक जगह मात्र कला मुझको दे सारा संकीय काल को लास्ट मूल्य एस मासले दंडे में मेरे कुछ भारत में फिर भी एक हमें तो बड़ा बहुत तैयार है सदा करते नाम से बड़ा बहुत चुना करते ये आखिर से तो एक हमें तो सबसे को मैं सातों रोज के निकल कर आवाज तो पुरुष ना मात्र के ना अदा सकते बोला हमने ये आधा हाथ से इत्ते कर ला देना कहना था ना विज्ञान नाम से इत्ते वंदना करे कहूँ रोग करे याना දැන් සතරකන් වහන්සේ මතක් කරා ඉතින් අද දවසේදී මේ පින්තුන් කල්පනා කර ගන්නට ඕන බුදුජානන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ ආචාරයට තමයි බුදුජානන් වහන්සේට උතුම්ම ගෞරවය අපි අද මේ කරා ගන්නෙ ධර්ම ප්‍රතිපත්ති එසේලා ඉතින් අද දවසේදී අපි හැම දෙනාම තේරුම් කරගෙන දානේ පැහැදිලි කරගෙන භාවනා කරත් ඉගෙනගෙන භාවනා කරන නිසා තියෙනවා දෙයෙන්ම අපේ වැඩසටහන මේ දින දෙක පූර්ණ වශයෙන් කියන භාවනා කරන පොඩක් දේශනා කරන්න නෙමෙයි නමුත් මට අද උදේවාදී මම පොඩ්ඩක් ඒ සඳහා භාවනා කරනවා කියන ටික පැහැදිලි කර දෙන්න උත්සාහවත් වෙනවා ඊට පස්සේ ඇත්තටම ජීවිතේ අපි එක කරේ යුතුයි කරන දේ අපි පොඩි වුණු වෙන තුරුනේ අපි භාවනා කරනවා කියලා කිව්ව මතක් කළා භාවනා කියන්නේ මොකක්ද ඒක කරන්නේ කොහොමද මොන තැනකට
වශයෙන් මේ කරුණු ටික අපි ඉස්සෙල් පැහැදිලි කරගන්න ඕන. අපි කියමු භාවනාව කියලා නැත්නම් භාවිකාපාටි භාවනාව වැඩි යුතු චිත්ත භාවනා සහ කන්න භාවනා කියලා. චිත්ත භාවනා කියලා කියන්නේ සමත භාවනා නැත්නම් හිත වඩන භාවනා ක්‍රමවලට. කන්න භාවනා කියලා කියන්නේ නුවණ වඩන භාවනා එකක් කියලා විදර්ශනා භාවනා. චිත්ත භාවනාවට තව නමක් තමයි සමතේ සමතේ කරනවා චිත්ත භාවනා. පඤ්ඤා භාවනා කියලා කියන්නේ විදර්ශනා භාවනාවට තව එතකොට මේ චිත්ත භාවනා නැත්නම් සමත විදර්ශනා කියන භාවනා ක්‍රම දෙකම ගත්තහම චතුරාර්ය සත්‍ය මොන සත්‍යදයි කියන්නේ මාර්ග සත්‍යයි. එතකොට මාර්ගයේ වඩන්ට කලින් එන දැනට තියුතු පැතිකඩ එකක් කියනවා. අපි හිතන තේරුම මතක තබා ගන්න ඕනේ මාර්ගය වරන්ට කලින් මේ මාර්ගයෙන් අපි කොහොමද යන්නේ කියලා. අපි ගත්තු එහා දුක කියන්නේ මොකක්ද කියලා දැනගෙන දුක ඇති වෙච්ච හේතුව දැනගෙන ඒ හේතුව නැතිකොට මේ දුක නැති කරන්න පුළුවන් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා දැනගත්ත හින්දා ඒ දුක්ඛ නිරෝධී සාක්ෂාත්ත්වයේ සදායි මේ සමතේ දර්ශනා භාවනා ප්‍රතිපදේ. එයා දුක කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉගෙන ගන්නට නැතුව දුක ඇති වෙන හේතු වචනෙන් නෙමෙයි ජීවිතය තුළ මෙන්න මේ දෝෂේ වගේ තියෙනවා. මේ දෝෂී වස්තුන දුක නැති වෙනවා. ඒ සඳහායි මේ කරන්නේ කියලා මේ කරන දේට අර දර්ශනේ සම්බන්ධ විය යුතුයි. අනේ ඒ දර්ශනේ යුක්තව යම් කිසි කෙනෙක් නෙයිද චිත්ත භවනා පඤ්ඤා භවනා සත සමති දර්ශන වඩයි නම් ඒ කාන්තෙන් අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් ආශ්‍රයක්ෂේ යුක්තපත් වෙලා සීනස්සෝ තත්ත්වයකට පත්ලා මේ ජීවිතයේම සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් මේ භවනා කරන කලින් මේ භවනාවට ත්‍රිවිධයක් හැටියට නැත්නම් ඒ මාර්ග සත්‍ය අපි වඩන්න ඉස්සර වෙලා ඒක උත්තරයක් ඇත්තටම. භවනාව කියන්නේ උත්තරයක්. නැත්නම් මාර්ග සත්‍ය කියන්නේ උත්තරයක්. මොකද දුක දුක ඇතිවීම දුක නැතිවීම කියලා දැක්ක නිසා ඒ දුක නැති කරන්න හේතු කටයුතුයි කියන උත්තරයක් ආවේ. අනේ ඒ ටික අපි පොඩ්ඩක් ගවේෂණය කරලා බලමු. ඒක මම ගොඩක් ඈතට ගෙනියන්න මම මෙතනදී සිංහතුන්ගෙන් විචාරශීලීව ඔගොල්ලන්ගේ අදහස් අහගන්නේ නම් පොඩ්ඩක් මේ කරුණු ටික සමස්තය කරලා දෙන්න. මොකද මෙතනදී අපේ හිතාගෙන ඉන්න දේට වඩා ගොඩක් වෙනස් දෙයක් බුදුරජාණන් වහන්සේ දෙන්නා. කුප්පේ අනුසුතේසු ධම්මේසු එහෙම නොහැසු විදු ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ පෙළ දහම මොල හැබැයි පෙළ තුළින් පෙන්වන දේ අපේ ජීවිතයට ආදේශ කරගෙන අපි දැනගුවොත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ජාතික දුක්ඛ ජරාගේ දුක්ඛ ව්‍යාධික දුක්ඛ කියලා මරණාගේ දුක්ඛ අපේ සංවේගු කියලා දුක්ඛ අපේ චාරණ සංවේගු සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ කියලා දෙන සුපිත. දැන් මේ මම දෙන්නන වචනයක් ගානේ මම එක්කම එන්න තම පෞද්ගලික අදහස් ඇති කරගන්නේ බාහිරට. එතකොට මේ ඉපදීම දුක ලෙඩවීම මහලුවා මරණය අපේමා එක්වීම කියන්නේ දුකෙන් මේ සිද්ධාන්ත ටික මේ සියලු දුක් ඇත්තටම ඔබගේ මගේ අද දවසේ ජීවිතයේ තියෙන කරුණ ටිකක් මතක් කරගෙන
අපේ ජීවිතයේ තුල මෙහෙම ධර්මතා ටිකක් සැකසෙන්න තියෙනවා. අපි හැම කෙනෙකුටම මේ දුක් ටික අපේ ජීවිත සංකත වෙලා. දැන් අපි හිතමු ඊට පස්සේ මේ සියලු දුක් ටික දැනලා මේ දුකට ආසන්නව කාරණාව කියන එක දුකට ළඟම හේතු හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඉපදීම නිසා ජරා මරණ කියන දුක් ලැබෙනවා නම් ඒ ඉපදීමට ආසන්නම කාරණාව ළඟම හේතු හැටියට පෙන්වීම පංච වාගේ වාගේ ගත්තාම කොටස් දෙකකට පෙන්වනවා කර්මඵලය සහ උපත්තිඵලය කියලා කියනවා. ඒකේදී කාමෝගේ නැති කාමෝගේ කර්මඵලය සහ උපත්තිඵලය කියලා එකක් තියෙනවා. ඒකෙන් කෙලෙස් හේතුණු සබ්බං භවගාමී කම්මං කම්මඵලං සියලු භවගාමී කර්ම කරන තර කර්මවල ඉතින් ගත්තාම භවයේ කියන තැන තමයි මේ ප්‍රතිපදිත හේතු. හොඳයි, භවයේ කියන තැන මේක අපිට උරක් වටන උත්තරයක් නේ. භවයේ කියන තැන ඇතිවෙන ආසන්නම කාරණාව ආසන්නම හේතු මොකක්ද කියලා දැනගන්නේ උපාදාන. දැන් මේ උපාදානය කියනකොට වචන ටිකක් ගන්න එපා. කාරණා මේකේ අර්ථ හොඳට ගන්න. උපාදාන හතරක් තියෙනවා. උපාදාන හතර කාම උපාදාන, දිට්ඨි උපාදාන, අර්ථවත් උපාදාන, සීලවත් උපාදාන කියන හතර. යම දැඩිව ගන්න පුළුවන් ධර්මතා හතර. මේ ධර්මතා හතර කොහෙද තියෙන්නේ? කෙනා කෙනාගේ මනස පිළිබඳ වූවා මේ ධර්මතා හතරම දුක්ඛ සමුදය සත්‍යයට අයිති චේතනාවය. මේ උපාදාන හතරම මනෝ විඥාන මට්ටමේ චිතක සමාගයේ චිතක හට ගන්න එක. චක්කු විඥාන, සෝතු විඥාන ආදී අරමුණු දැනගන්න සිත්වල උපදින්නේ නැතුව කෙනා කෙනාගේ මනෝ විඥාන චිතේ පහළ වෙන ගති ගති හතරක් කාම උපාදානයේ කියන එක. මම ඊට පස්සේ පරිශ්‍රණය අපි කරගෙන යනවා. ඒක කරලා ඒක ලොකුම තොරතුරු වාර්තා කරලා තියෙනවා. උපාදානයේ ළඟම හේතු දෙනවොත් තණ්හාව. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන ටික. තණ්හාවට හේතු දෙනවොත් වේදනාව. වේදනාවට හේතු දෙනවා ස්පර්ශය. ස්පර්ශයට හේතු ආයතන ටික. අපි එතන අතරෙමුකෝ ඇහත් කුපියත් එක ගැටීම චක්කු විඥාන චුන්දනාලිකේ ස්පර්ශය ස්පර්ශයේ ආරම්භය විදිනවා විදින ආරම්භ සංහාර කරනවා සංහාර නිසා උපාදානය උපාදානය ප්‍රභාවේ භවය නිසා ජාති ජාති නිසා ජරා මරණ සෝත භවය දුක්තුන් වස් කියලා දැනෙනවා. දැන් ওই පරිශ්‍රණයම අපි පොඩක් අනිත් පැත්තට ජාති ජරා මරණ දුක නැති වෙන නම් ජාතිය නැති වෙන්නට ඕනේ. ජාතිය නැති වෙන්නට නම් භවය නැති වෙන්නට ඕනේ. භවය නැති වෙන්නට නම් උපාදානය නැති වෙන්නට ඕනේ. උපාදානය නැති වෙන්නට නම් තණ්හාව නැති වෙන්නට ඕනේ. මේ වේදනාව කෙරෙහි ඇතිවන්නා වූ තණ්හාව ශේෂයක්වත් ඉතුරු නොකොට නැති කිරීමෙන් තණ්හාවගේ නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙනවා. භවය නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙනවා. ජාති නිරෝධයෙන් ජරා මරණ සෝත වර්ග දුක් තුනක් නිරෝධය වෙනවා. මේක නිතින්ම හොඳ පරීක්ෂණයක් වෙනවා. ඔබගොල්ලෝ හොඳට සිහි කරන මොන එකද බලන්න. අපි දුක් විඳින ජාති ජරා මරණ දුක් ටික ඇහැ රූප චක්කු විඥාන චුන්දනා විප ප්‍රතිපත්ති ඉස්පස්ස මේක වේදනාව කියන තැනින් එහෙම පරවලදී බලන්නේ කියන්නේ. දැන් අපි මොමේ ටික මතක් කරන්නේ නැත්නම් අපි හිතන්නේ ඇහැට දිවනාදී ශරීරයේ කියන මේ ටික ඒක උපන්න දනවයි අපි ජාතිය කියලා කියන්නේ. අපි මෞතේ උපන්න සිද්ධියමයි මේ රූපේ හැදෙන සිද්ධියමයි ජාතිය කියලා කියන්නේ. කියන්නේ අපි හිතන්නේ නරු බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහ
ඇහැ රූප චක්කු විඥාන සුන්දරගේ එකතු ස්පර්ශයේ ස්පර්ශ විචරණ විදිහ විදිහ අනුව තණ්හාවතල තණ්හාව හේතු නොපාදන්නේ උපාදානයේ හේතු නොපාවෙච්ච භවයේ හේතු ජරාචර මරණයන්ට කියලා දැනගුවා. ඊට පස්සේ මේ වේදනාව ආගදයක් තණ්හාව ඉතුරුනකොට නැති කරොත් උපාදානයේ නැති වෙලා භවයේ නැති වෙලා ජරාචර මරණ නැති වෙනවා කියලා කියනවා. එතකොට ආයතන ටික ඇති බව හා නැති බව තුල ජාති ජරා මරණ පරවන්නේ නැතුව මේ ආයතන ටිකට සංඝහව එකතු වීමෙන් සංඝහ උපාදාන කියන එකතු වීමෙන් ජාති ජරා මරණ දුක ලැබෙන බව සංඝහ උපාදාන කියන දෙලිට ටික නැති කිරීමෙන් ජාති ජරා මරණ කියන දුක නොලැබෙන බව කියන ධර්මතාවයක් වෙනවා කියන එක පින්වතුන්ට මේ ටිකේ දෙනවා. ඒ වේදනාව කෙරෙහි තණ්හාව ඉතුරු නොකොට නැති කිරීමේ උපාදානය නැහැ, උපාදාන නැතුව භවය නැහැ, භවය නැත්නම් ජාති ජරා මරණ නැහැ කියලා දැනගන්න. එතකොට මෙතනදී අපි පොඩි වැරද්දක් කරනවා. අපි හිතාගෙන ඉන්නේ අද තණ්හා උපාදාන කියන ටික නැතිකුළු මතු ජාති ජරා මරණ නැහැ කියලා එයන් ප්‍රතිසති වගේ. නමුත් එහෙම සිද්ධියක් නැහැ නේදන්නේ. ගත වෙන ජීවිතේ උපත්මම අද මේ ජරා මරණ දුක් විඳිනවා නම් මේ විඳින දුකයි මේ දුක ඇති වෙච්ච හැටි මේ දුක නැති වෙච්ච හැටි මේ දුක නැති කරන මගයි ගැනීමේ මෙතක අපි මරණයෙන් පස්සේ දුක නම් කියන්නේ ඒ දුක ඇති වෙච්ච හේතුව නම් ඒ දුකට නැති වෙන ප්‍රතිපදාව නම් මේකට සංදිත්තික යකරණිකයි කියන ගුණ දෙක කියන්න ඕන වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ විමුක්තියක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළොනේ ඉන්නකම් දුක් ඉඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් වෙනත් නෙමෙයි. සිතාගෝචනයේ දරුවමල දුක නියුනේ මරණයෙන් පස්සේ නෙමෙයි. එයාගේ ජීවිතේ පරාචාරගේ දරුවමල දුක, දෙමෝපියමල දුක, ස්වාමිපුරුෂයාමල දුක නැති වුණේ මරණයෙන් පස්සේ. එයාගේ ජීවිතේ නෑ ඒ ජීවිතේ නම් ඔබට දැන් නම් ඒ විපර්ය දුක්ඛයක් තියෙන්නේ, අපේ සංවේගයක් දුක්ඛයක් තියෙන්නේ. එතකොට අද ලෙඩදී මේ දුක, මහලු බව දුක, මරණ දුකක් නම් තියෙන්නේ ඔබට. ඔය දුක් ටික ඔහොමම තමයි ඔබ මත්යේ ජාති ජරා මරණ දුකෙන් මිදෙන්න හදවගෙත් තියෙන්නේ නෑ. අද තියෙන දුක අයින් කරගන්න දන්නේ නැහැ, ප්‍රතිපදාවකුත් නැහැ. ඔබට කියනවා අතේ කුරුල්ල අතහැරලා අතේ කුරුල්ල තවෙනවා කියලා. එතකොට අපි මේ වචන ටික ඇහෙනකොට ශනිකව කරන්නයි කඩයක් තමයි. මොකද දැන් මේ දුකට හේතුව තණ්හා උපාදානෝ මාතු ජරා මරණය ආපෝ අනාගතේ ඉපදෙන්නේ නැහැ කියලා හිතන සිද්ධියක් තියෙනවා. දැන් තණ්හාව නැතිකොට මාතු ඉපදීම නැති වෙනවා කියලා අපි අනාගතේ ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවල් පුරනවා වේනවා. දැන් කියලා දුකට මුහුණ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් තියෙන දුකෙන් පුළුවන් තරම් ජරා මරණ දුක් ඉඳලා මරණය පස්සේ ජරා මරණ සිද්ධියක් එහෙම නෙමෙයි. අද ඔබ මා දෙතින මේ දුක පෙන්වලා මේකට අද මේ ඔබේ පැවැත්ම දුකක් නේද කියන නුවණ, දුකට හේතුව තණ්හාවයි කියන ටික හොඳට බලන්න. මේ සිද්ධියම අද මේ ආයතන ටිකට වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ඥාති කියලා අද ආයතන ටිකට කෙලෙස් ටික යොදාගෙන දුක ඇති වෙන හැටි, මේ ආයතන ටිකට තණ්හාව නැතිකලොත් උපාදාන නැති වෙනවා, භවය නැති වෙනවා, ජාති ජරා මරණ නැති වෙනවා කියන මේ ආයතන ටිකේම තණ්හාව උපාදාන නැතිකල දුක නැතුව වාසය කරන දෙයක් තියෙනවා.
ඇති වෙන්නේ මේ ආයතන ටිකේ නා. උපන්දානේ ඇති වෙන්නේ මේ ආයතන ටිකේ නා. භවිජ්ජත්ය නැති වෙන්නේ අනාගතය කියලා තමයි. මොකද අපි මේ තියෙන දුක නැති වෙන්න නිරුද්ධ කරන්න ඕනේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දැනෙන්නේ කියන කාරණාව මතක් කරනවා. ඒකෙන් මම පිළිගන්නට වටිනා දෙයක් කියලා දෙනවා. අපි කියමු මෙතන මම තේරෙන ටික මම පිළිගන්නට කියලා දෙනවා. පංච උපාදාන කාන්ත දුක්ඛ. එතකොට මේ සියලුම දුක් මොකෙන්ද එන්නේ? පංච උපාදාන කාන්ත දුක්ඛ. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ සාස්ව උපාදානීය ආස්ව සහිත උපාදානයේ හිත වූ ස්කන්ධ ටික උපාදාන ස්කන්ධය කියනවා. එතකොට උපාදානය කියන එක තම තමන් කෙරෙහි තම තමන් තුළ තම තමන්ගේ මනෝ විඥාන වර්තන පවතින කෙලෙසය. තමාගේ උපාදානයට හසු වෙච්ච තමා උපාදාන වශයෙන් ගත්තා වූ සියලු ස්කන්ධික දුකක් කියලා කියනවා. අපි කියමු කාම උපාදානය කියන කාර්ය දැක්වුවොත් යෝ කාමේසු කාම ඡන්දෝ කාම රාගෝ කාම සෙනෙහෝ කාම පරිලාවෝ කෙනා කෙනා තුල මෙන්න මෙහෙම දතියක් තියෙනවා. කාම වස්තුන් කෙරෙහි කැමැත්තක්, කාම වස්තුන් කෙරෙහි රාගයක්, කාම වස්තුන් කෙරෙහි සෙනෙහසක්, කාම වස්තුන් කෙරෙහි ආසාවක්, කාම වස්තුන් කෙරෙහි ප්‍රාර්ථනා කරන ගතියක්, කාම වස්තුන් කෙරෙහි කාම පිපාසයක්, කාම වස්තුන් කෙරෙහි නොසන්සිඳුණු ආසාවක් තමන් කෙරෙහි තියෙන ගතියට කියනවා මොකද්ද? කාම උපාදානය කියන්නේ ඒක තියෙන්නේ කෙනා කෙනාගේ මනසට. ඒ කිසිය ඇති ගතිය. ඔන්නෝය ගතිය ඔය ගතිය කියන කාම උපාදානය කියලා. ඔය කාම උපාදානයට හිත පිණිස පවතින රූපයට කියන උපාදාන ස්කන්ධය කියලා. අපි කියමු උපේ ගතියට හසු වෙච්ච රූපයක් තියෙනවා නම් ඒ රූපේ කිව්වා උපාදාන ස්කන්ධ කියලා. අපි කියමු ඔබට බරමුතු ටික ගෙදර වටිනවා කියලා දැනෙනවා නම් ගොඩක් වටිනාකමට බඩමුට්ටු වටිනවා කියලා පෙන්වන ක්‍රම තියෙන්නේ මනසේ. ඔබේ මනසේ ගොඩක් වටිනවා කියලා පෙන්වනකමට හසුවෙලා තියෙන රූපේට කියනවා මොකද? උපාදාන ස්කන්ධය. රූපේ වචන අපි කියන්නේ එහෙම කියනකොට මේ දීදුරුව ගොඩක් වටිනවා. මේක කියමන් කියවලින් හදලා තියෙන්නේ කොහොමද ගානක් වටිනව නේද කියලා මම හිතුවා. ජීවන්ති වලින් ආදර තියෙන්නේ ගොඩාක් වටිනවා කියන හැඟීමට කියන කාමෝපාදාන. එතකොට මගේ මේ ගතිය පතිත වෙන්නේ මේ ඉස්සරහ තියෙන රූපේ. එතකොට රූපේ කියනවා උපාදාන ස්කන්ධය කියලා. උපාදාන හේතු වූ වස්තුව. මම දැන් උපාදාන වශයෙන් ගන්නෝ මේ රූපේ මොකද ඕකේ ගොඩාක් වටිනවා කියලා. දැන් මම එහෙම උපාදාන වශයෙන් අරගෙන තියෙන මේ වස්තුව විදුනොත්තුෝ ගැනුනොත්තුෝ මොකද වෙන්නේ? මොකද දුකේ උපාදාන ස්කන්ධ දුක්ක. මගේ උපාදානයට හසු වෙච්ච සියලු ස්කන්ධ ටිකේ දුකේමමයි. මොකද මම උපාදාන වශයෙන් අරගෙන තියෙන අනිත්‍ය වෙන වෙනස් වෙන වස්තුව. එතකොට මේ උපාදාන ස්කන්ධ දුක්ක. උපාදානයට හසු වෙච්ච දේ දුකයි. ඊට පස්සේ අත්වන උපාදානය කියන්නේ රූපේ සත්‍යයේ හැටියට පෙන්වන ක්‍රම තියෙන්නේ අපේ මානසේ. දැන් බාහිර තියෙන කනබොන ආහාරයෙන් හැදුණු රූප එක මම දැන් සත්‍යය කියලා බලනකොට මගේ සත්‍යය කියලා බලන ගමත හිතේලා තියෙන රූපය ගත්තහම උපාදානය නෑ. මම පුද්ගලයේ කියලා බලන හින්දා මට දැන් මේ උපාදාන වශයෙන් මේ රූපේ ගත්තාම මට මේ රූපේ
හතුවේදී කෙනෙක් හැටියට පුත්‍රයෙක් හැටියට මෙන්නේ කාරණාවයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ විපාක ස්කන්ධ ටිකට තණ්හාව උපාදාන කියන කටිටික ලැබුණාට පස්සේ කටිටික ලැබුණාට පස්සේ අපිට නිර්මාණය වෙනවා ලෝකික ඇත්තේ පුත්තුලෙ ඉන්නවා සත්ත්වෙ ඉන්නවා තේවල් කාරණා තියෙනවා කියලා ලෝකයක් නිර්මාණය වෙනවා දුක නිර්මාණය වෙනවා මෙතෙන්දි හඳුනාගන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා අපි හිතාගෙන ඉන්නේ දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ අපි කැමති දේ කැඩෙනකොට දුක එන නිසා කියන එකයි. අපි කැමති දේ කැඩෙන විදිහට දුක එන හින්දායි දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ. නෑ. දුකට හේතු වෙන දේවල් උපදවන්නේ තණ්හාවෙන්. තණ්හන් ජනේති පුරුෂය. ඒ කියන්නේ කැඩෙන විදිහ දවසට දුක එන්නේ අපි තණ්හාවෙන් කැඩෙන දේවල් හදන නිසා. මේක අපි ප්‍රේෂණ ටිකක් පරේෂණය කරමු. නමුත් කෙටියෙන් ගත්තාම මේ චතුරාර්ය සත්‍යයේදී ඔබ පෙර ජීවිතයකට යන්නේ බා අනාගත ජීවිතයකට යන්නේ බා බුදු දන්වා දේශනා කරන පටිච්චසමුප්පාද ධර්මයේ සම්මා සුතව ධාරි ශ්‍රාවකය පූර්ව අපරන්තේ දුවන්නේ එයා ධර්මවා ඉදස් පච්චයට මේ දැන් මේ පච්චය නිසා හටගන්න සිද්ධාන්තය අද ඔබට විඳින්න තියෙන දුක්තික ගන්න දුක්ක සත්‍යය හැටියට ලෙඩ වීමේ දුක් මහල වීමේ දුක් එක තමන් ඉපදීමේ දුක තමන් උපන්න නිසා තමයි ලෙඩ වෙච්ච දුක් මහලු වීමේ මරණයට පත් වීමේ ප්‍රියංගෙන් වීමේ අප්‍රියන් හා එක්වීමේ සිය දුක්තික ලැබෙන ඔය දුක්තිකට ආසන්න කාරණාව භවය හේතු උපාදාන උපාදාන හේතු තණ්හාව කියන එක පෙනෙන දෙයට ඇහෙන දෙයට ගඳ සුවඳ දැනෙන දෙයට කියන මේ ආයතන ආයත තණ්හාව එකතු තණ්හාව උදවුනා උපාදාන කියන ධාතිය තමන් තුළ ඒදෙන්ද උපාදාන හේතුණා තමන් ඉන්නවා අර්ථ ඉන්නවා කියලා මේ වටපිටාව හදන්ද ඒ භවයේ හේතුණා තමන්ගේ ඉපදීම තණ්හාවේ ඉපදීම දැන් උපන්න අපේ දැනවම දුක් වෙන්න වෙන සිද්ධියක් වෙනවා ඔය දුක නැති වෙන සිද්ධාන්තයට නැති කරන්න අපිට හිතල කරන්න බෑ බුදුරජාණන් වහන්සේ කියන්නේ භවයේ නැති කළොත් තමන් වෙනවා මේ දේවල් කියනවා කියන වටපිටාව අතහැරුණොත් දුක නැති වෙන බව භවයට හේතුව උපාදානය අතහැරුණොත් භවයේ නැති වෙන බව උපාදානයට නැති වෙන තණ්හාව නැති වෙනවා කියන එක තේරුණා ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වුවා සීලයක පිළිතුර සමතකම තහනකින් හිත වඩන්නේ නෝනෙන් ඇත්ත ඇතිහෙතියේ බලන්ද මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි මොකද උපාදානයේ ගෙවෙන විදියට දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන චතුරාර්ය සත්‍යයේදී දුක ඇති වුණේ අපි විඳින ආහාර දෙයක තණ්හා උපාදාන එකතු කිරීමෙන් නෙවෙයි මේ තණ්හා උපාදාන කියන එක නැති වෙනවා නැතිකොලු දුක නැති වෙනවා ඒ නිසා තණ්හා වශයෙන් උපාදාන වශයෙන් ගන්න බැරි වෙන රූප ටික ස්කන්ධ ටික ඇත්ත ඇටි පෙන්නන ඉතිං ගන්නවා කියන එකයි මතක් කරගන්න අපි මේ භවනා කරනවා කියන ටික කරන්නේ විදර්ශනා භවනාවෙන් කරන්නේ රූප වස්තාවේ කියන රූපයේ ඇත්ත ඇහිගේ නෝනේ බලන එක. විදර්ශනාව ගත්තාම අපෝ විදර්ශනාව කොටස් දෙකකට බෙදෙනවා. රූප වස්තාව සහ නාම වස්තාව කියලා. රූපේ විදර්ශනා කරනවා නාම ධර්ම විදර්ශනා කරනවා කියන කොටස් දෙකක් තියෙනවා. රූපයේ ඇත්ත ඇහිගේ බලන්නේ මොකටද අපි? රූපයේ ඇත්ත ඇහිගේ බලනකොට රූපය සත්‍යයේ හැටියට පුද්ගලයේ චක්ක වටිනවා හැටියට උපාදාන වශයෙන් ගන්නට. රූපයේ පිළිසඳ නොසන්න තා රූපේ උපාදානයේ හිත විදියටයි කියන්නේ. උපාදාන වශයෙන් ගන්න පුළුවන් විදියටයි කියන්නේ.
රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් රූපේ පිළිබඳ මෝහකාව උපාදානයේ හිතයි. උපාදාන වශයෙන් ගන්නද අපි කියන රූපේ පටවි ධාතුවේ කියලා දැක්කොත් සත්‍යයේ පුද්ගලයේ කියලා ගන්නද අපිට. රූපේ යථා භූත ස්වභාවයේ පටවි කියලා දෙන්නා නැති තරම් මේ රූපේ කෙනෙක් කියලා හිතන්න පුළුවන් අපිට. මේ රූපේ නිර්මාණය වෙලා තියෙන ආපෝ තේජෝ වායු කියන ටිකෙන් කියලා දෙන්නෝ නැන්නේ සත්‍යයේ පුද්ගලයේ කියලා උපාදාන වශයෙන් ගන්න බෑ අපිට. රූපේ පෙන්වෙ නැත්තම් ඇත්ත මේ සත්‍යයේ පුද්ගලයේ කියලා අපි හිතන්න පුළුවන්. ඊට පස්සේ මේ රූපේ කියන එක ධාතු මාත්‍රය ඒකද අනිත්‍ය වෙන දෙයක් කියලා දැක්කොත් මේක නිත්‍ය දෙයක් කියලා ගන්න බෑ අපිට. ආත්මය කියලා ගන්න බෑ අපිට. නොබෙන්නු එහෙම ගන්න පුළුවන්. ඒ හින්දායි ඇත්ත ඇති හැටි පෙන්වෙ නැත්තම් කෙලෙස් වලට ඉඩ දෙනවා. ඇත්ත පෙන්වොත් මේ ස්වභාවයේ කෙලෙස් වලට ඉඩ නැහැ. කෙලෙස් ටික නිදුනොත් පුද්ගල භවයේ නිර්මාණය වෙනවා. මම ඔකේ තියෙන්නට මතක් කරන එක සිද්ධියක් තිබුණා. අපි දුක තාක්ෂණිකව අපි කතා කරමු. මම කියුවේ ටීවී එක දිහා බලනද ටීවී එකේ බලනකොට ඔයගලන්ට ඇහැට රූප ගැටල චක්කු විඥාන එකදිලා ඒ ස්පර්ශයෙන් වේදනාවන් පහළ වෙනවා කියන එක තමයි ටීවී එකේ රූපයක් වෙන්න තැන. ඊළඟ දෙයක් ඒ රූපේ දකින කොට සංහා උපාදාන කියලා කියන්නේ ඒ රූපේ ලක්ෂණයි ඒ රූපේ සත්‍යය කියන හැඟීම තමන්ගේ මනස තුළ ඉඳෙනවා. ඒ රූපේ දකින කොට ඒ රූපේ ලක්ෂණයි හොඳයි ඒක සත්‍යය කියන ගතිය තමන් තුළ ඉඳෙනවා. සංහා උපාදාන ඉඳෙනවා. එතකොට තමන්ගේ උපාදාන වශයෙන් රූපේ දිහා බලනකොට ඕගොල්ලන්ට පේනවා මේ රූපය සත්‍යයේ කියන්නේ. දැන් ටීවී එකේ තියෙන රූපය ඕගොල්ලන්ට සත්‍යයේ කැටිද පේනවා නේද? ඒ සත්‍යයේ කැටියට පේන්නේ ටීවී එක තුළ සත්‍යයේ ඉන්න හින්දාද තමන් සත්‍යයේ ඉන්නවා කියලා බලපුනිස තමත් දෙන්න බවද තියෙනවා. තමත් දෙන්න තමන් තියෙන්නේ ඒ රූපේම සත්‍යය කියලා ගත්තොත් හරියට. නමුත් මේ රූපේ සත්‍යය කියලා අපිට නේද තේන්නේ කියන එක ඕගොල්ලෝ නොදන්නවා වුණොත් ඕගොල්ලන්ට වෙනවා නේද පුද්ගලයේ බාහිර නිර්මාණය වෙනවා නේද ඒ සත්‍යය කියලා. එතකොට බලන්න ජනාවස දුක එන්නේ නැද්ද කියලා. ඒ අර පොතල ගහන ජනාවස දුක එනවද ජාතිය නැද්ද? හොඳ ජීවිතය කියන්නේ ඒ සත්‍යය දෙදෙනා මැරිලා අසංදාන රංගල ඔබල දුක් විඳලා නැද්ද? ඒකලා තියෙනවා නම් ඒ විඳලා තියෙන සත්‍යෙ උපන්න නිසා නේද? ඒ උපන්නේ සත්‍යෙ ඉන්නවා කියන තව තමන්ට උපන්නේ කොහොමද හින්දාද? අන්නහ උපාදාන කියන්නේ කෙලෙස් එක. ඒ කියන්නේ ඒ රූපය කැමති කම ඒ රූපේ සත්‍යයේ කැටියට පෙන්වන මනස තියෙන කෙලෙස් එක නෙවෙයි කියලා බලන්න. ඒ රූපේ සත්‍යයේ කියලා පෙන්වන කම තමයි මනසේ තියෙන්නේ. හැබැයි මේ සත්‍යයේ කියලා පෙන්වන ක්‍රම අපි තුල ඇති වෙන නේද කියන එක නොදන්නකොට ඔයගලට පේන්නේ ඒ රූපේ සත්‍යයේ කියලයි. එතකොට ජරා මරණ දෙකට පොළොව දැනෙලා හරි ඇහැට රූපේ ගැටෙනකොට ඒ රූපේ සත්‍යය කියන පුද්ගලයා කියලා පෙන්වන ක්‍රම තමන්ගේ මනසේ නොයෙදුන. ඔයගොල්ලෝ බාහිර රූපේ සත්‍ය පුද්ගලයා කියලා පෙන්නේ. එහෙම වුණොත් පුද්ගලයා කියන දුක් දෙන්න පුළුවන්. ඒ සිද්ධියමයි මේ දැනුණා කියන්නේ. ඒ කියන්නේ මේ රූපේ ඉදිරිපිටට එනකොට කෙනා කෙනාගේ මනසේ තණ්හා උපාදාන කියන ගති ටික එනවා. මේ තණ්හා උපාදාන කියන්නේ නිකන් වචන දෙකක් කෘත්‍යයක් වැඩ. මේක මේ බාහිර වස්තු වෙනා වහිනවා කියලා තේරෙනකම තමගේ මනසේ පොදිනවා.
උපාදානය කියලා කියන්නේ අතවන් උපාදානය කියන්නේ මේ තව සත්‍ය පුද්ගලිය කියලා කියන්නේ නැතම තමගේ මනසේ උපදින. දැන් මොඩරක් වටිනවා සත්‍ය පුද්ගලිය කියන දසිතින් ඕගොල්ලන්ට මේ ආයතන දෙක තේරෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට තේරෙනවා මේ ඉන්නේ සත්‍ය පුද්ගලිය කියලා. එතකොට සමන්ත සත්‍ය පුද්ගලිය කියලා තේරෙන්නේ සත්‍ය පුද්ගලයේ ඉන්නේ හින්දාද තමන් තුළ සත්‍ය පුද්ගල භාවයක තේහෙන ධර්මතාවය පිළිබඳ හින්දාද කියලා අපි හොයන්නේ නැතුව පුද්ගලයේ ඉන්න හින්දායි පුද්ගලයේ ඉන්නේ කියලා සුභාර්ථ අපි ලෝකේ හැමදාම කරන වැරද්ද මොකක්ද මේ සත්‍ය පුද්ගලයමයි කියලා ගන්නවා සත්‍ය පුද්ගලය කියලා ගන්නේ සත්‍ය පුද්ගලයේ ඉන්නේ හින්දායි කියලා හිතනවා නමුත් බුදුජානන් වහන්සේ කියන්නේ එක දෙයක් පංච උපාදාන ස්කන්ධ ලෝකයකට මේ දුක තමම උපදව ගන්න දෙයක්. ඕගොල්ලෝ දෙන්නත් මේ ඕගොල්ලන්ට මේ තව සත්‍ය බුදුරු ඉන්නවා කියලා තේරෙන්නේ මට තේරෙන්නේ. එහෙම මට තේරෙන්නේ එහෙම තේරෙන කම බඳුලේ ඉපදිලා නැහැ. ඒකයි බුදුජානන් වහන්සේ චක්කුම් ප්‍රතිචෝපිත උපදී චක්කුම්යන දිනසාරති පාස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන්නේ කෙනෙනදී කෙනෙනදීට මෙන්න මේ කෙලෙස්ය කියන හැටි වෙනවා. ජීවිතවලට පස්සේ දැන් මන් තුල මෙහෙම කෙලෙස් ටිකක් කියනවා කියලා දැන නැත්නම් බාහිර ප්‍රත්‍ය බුද්ධලේ ඉන්නවා කියන දේ මට බලන්න හැදිලා තියෙනවා. ඔය හැම එකක් ප්‍රදාන අවිද්‍යාව කියනවා. උපාදානයේ නොදන්නේ උපදන් නැති වෙන උදාරිත උපදන් නැති වෙන උදාරිත උපදන් නැති කරන කම නොදන්නේ තපය ඇතේ මේ භවය මේ භවය ඇති වෙච්ච හැටි මේ භවය නැති වෙන්නේ මේ භවය නැති කරන මොදයි කියලා නොදන්නේ වූ යාපේ ඇති කරනවා සියලු එකින් එකද එකින් එකද අංගයන් තුල අවිද්‍යාව ප්‍රත්‍ය දෙවි අපි යන්නේ මේ රූපේ දකිනකොට සමන් තුල මේ කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද, සීලපදිකින් සතර උපාදාන ඇති වෙනව නේද? උපාදාන හේතු සංහව නේද? සංහව නැතිව මේ උපාදාන නැති වෙනව නේද කියලා තමන්තුළු උපාදානය, උපාදාන ඇති වෙච්ච නැහැ හේතුවක් නැති හේතුව දැනගන්න බැරි වෙනකොට උපාදානය ඇත්ත වෙනවා. ඒ උපාදානය නිසා භවයේ මේ රූපය ආවරනවා. ඊට පස්සේ මේ රූපය කියන සුත්‍රයේ මේ උපාදානය නිසා නේද? උපාදානය නැතිනම් මේ භවය හදන එක නැති වෙනව නේද? උපාදානය නැතිකොට මේ භවය නැති වෙනව නේද? මේ ආර්යසත්‍යයේ මාර්ගය වැදීලා තියෙන එක ඒක දැනගන්න භවය කියන එකක් තියෙනවා. ඊට පස්සේ මේ භවය නිසා නේද පුද්ගල භවයේ උපදින්නේ? භවය නැතිනම් පුද්ගල භවය නැති වෙනව නේද? එතකොට මේ ආර්යසත්‍යයේ ඊට මාර්ගය කියලා දැන නැතිනම් ජාතිය ඇත්ත වෙනවා. මේ වගේ එක එක විපාකයේ ඇත්ත නොදන්නාකම කෙලෙසේ ඒකලෙසේ ඇත්ත නොදන්නාකම ඊගාව කෙලෙසේ ඒකලෙසේ ඇත්ත නොදන්නාකම ඊගාව බවේ කියලා සිද්ධාන්තයේ සිද්ධාන්තයේ ඇත්ත දෙවි ඇත්ත දෙවි අපි ජරාපර දුක්ඛේ සිද්ධියක් නේ පෙන්නා. ඉතින් මට මේකේ පෙන්නන්න ඕනේ එක දෙයයි කියන උතුනේ අපි කෙලෙස් ටිකකට ලෝකේ නිර්මාණය කරන දුක්ඛේ ධාරය. ජීවිතයේ කැටි සත්‍ය පුද්ගලෙක් නැතුව සත්‍ය පුද්ගල රැඳෙච්ච මානවෙච්ච මාන දුක්ඛයක් වෙනවානේ. ඒ දුක්ඛිත හේතුව ගත්තොත් තණ්හාව බාධාක කියන කෙලෙස්. කෙලෙස් ටික නැතිවෙන්නේ තේ දුක් වෙනින්නේ කියන තැන කියන්නේ අපේ ලෝකෙ තියෙන. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ එකම එක සිතාන්තයක් තියෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ ජාති ජරා මරණ දුක්ඛිත මේ ජීවිතේම මේ අද අපි විඳින දුක්ඛිතයි කියන්නේ කෙලෙස් නිසා කියන එක. කෙලෙස් ටික නැතිකොට මේ මම කියන තැනක විඳින තියෙන දුක මේ තව සත්‍ය බුදුරජාණන් කියන තැනක විඳින තියෙන දුක්ඛිත නැති වෙනවා කියන එක වෙනවා. ඒ දුකෙන් නිදහස් වීමට මේ ලෝකෙන් නිදහස් වීමට හේතු උපදාව දෙන්නේ. ඔබ සිත්ති කළ මෙන්න මේ අදහස ගන්නට මොකද්ද අපිට අද දවසේදී අපි මෙච්චර කාලයක් අනන්ත සංසාරේ හිතාගෙන ඉති මේ පටිච්ච සම්පදාය සිද්ධිය ඉගෙනගෙන තිබුණේ නැහැ.
චතුරාර්ය සත්‍ය තිබුණා. ආයතන ටික ප්‍රතිසන්දි වශයෙන් පෙර අවිද්‍යා කර්මයට විඥාන අමුතලකට පත් වෙනවා කියන්නේ ආයතන ටික හම්බ වෙලා ආයතන ටික සංහව පාදාන වීමේ සත්‍ය බුදුල ඉන්නවා කියන කමප භවය හදාගෙන ඒ තුල සත්‍ය බුදුල භවයේ උපදවගෙන අපි දුක් විඳිනව නේද කියන සිද්ධිය අපි කවදාවත් ඉගෙන ගන්න තිබුණේ නැහැ. උගන්වන අපි හිතුවේම සත්‍ය බුදුල ඉන්නවා ඉන්න තැනකට අපි ඇවිල්ලා උපන්නා. ඉපදිලා ඉන්න සත්‍ය බුදුලෙත් අපි ජීවත් වෙනවා. අපි කරපු කර්මවලෝකෝ අපි මැරිලා යනවා. මේ සත්‍ය බුදුල ඉන්නවා කියන තරම් තමයි අනන්ත සංසාරයක අපි ආවේ ඇවිද්දේ. නමුත් උතනදී සක්කාය දිට්ඨිය නැති කරන්න දරවෝ දැයි සත්‍ය බුදුල ඉන්නවා. එතකොට විචිකිච්ඡාව නැති කරන්න දෙයක් නැහැ. ඉන්න සත්‍ය අතීතයේ කොහේ ඉඳද්ද? කොහොමද ඉඳද්ද? මොන මොන විදිහේ ඉඳද්ද? මේ ඉන්න සත්‍යය ආපහු හැරිලා කොහේ යයිද? කොහට යයිද කියලා අදහස් නැති කරන්න පුළුවන් තරමක් නෑ. මොකද අපි පෙර ජීවිතේ ඉඳලා ආවේ ඉන්න සත්‍යය දැනගට. ඊට පස්සේ මේ සත්‍යය මෙහෙදි අපි අහනවා. ඒක අපේ දෘෂ්ටිය තුළම තියෙනවා. උපන් ඒකාන්තය පත් වෙනවා. නමුත් මෙහෙම කියන්න බුදුරජාණන් වහන්සේ සත්පුද්ගල ප්‍රනෝදයක් නැහැ නේ ලෝකේ. පූර්ව අපරාධයේ දුර සිද්ධියක් නැහැ නේ පරිසම්පාද සිද්ධියක් තියෙනවා. පෙර අවිද්‍යාව කර්ම නිසා හොඳට බලන්න විඥාන නාම රූප ප්‍රායතන පස්ස වේදනා කියලා ආයතන ටිකක් හැදුනා. ආයතන ටික තණ්හ උපාදාන වීමේ තමන්ව අනිත්‍ය ඉන්නවා කියන භවය හැදුනා. භවය නිසා මේ සත්පුද්ගල භාවයේ ඉඳලා ඒකදින ජනමෝහ දුක්ලිකට ස්කන්ධ ටිකකට කෙලෙස් ටිකක් එකතු කිරීමෙන් ලෝකයේ හදාගත්ත සිද්ධියක් වෙනවා. දැන් අපි දුක් විඳින සත්පුද්ගල භාවයෙන් දුක් විඳින මේ දුක නැත්තම් මේ සත්‍ය පුද්ගල කොහෙන් ඉඳන්වත් ආපු කෙනෙක්වත් කොහොමද ජන කෙනෙක් වෙන්නේ? ආයතන ටිකට තණ්හාවකවදන්නේ කියන කෙලෙස් ටික එකතු වෙන්නේ ලෝකයේ හදාගත්ත හැටි පුද්ගල භාවයේ හදාගත්ත හැටි. එකිනෙ අපිට ජීවිතය ඇතුළ සත්‍යයක් නැහැ. අපි අහන්න සුදුසුද ජීවිතය ඇතුළ දෙන්න ආව සත්‍ය පෙර ජීවිතේ කොහේ හරි ඉඳන් කොහේ ඉඳන් හෙන්නද කියලා අහන්න සුදුසුද? ඒක සුදුසු නැත්තේ. දැන් අපිට ජීවිතය ඇතුළ සත්‍යයක් දැනෙනවා නම් තව පුදුලෙක දැනවද නැද්ද? දැනෙනවා නම් ඒ දැනෙන සත්‍යය දැනෙන පුදුල පෙර ජීවිතේ කොහේ ඉඳන් හෙන්නද කියලා අහන්න දෙයක් නැහැ. ඇයි හැබැයි අපිට තේරෙනවා නෑ අපිට ඉන්නේ අපිට දෙවුණාට එතන ඉන්නවනේ මේ නිසා අහන්න කිව්වොත් නෑ. තේරෙන්න මෙතන දෙක. එතන ඉන්නවන සත්‍ය අහන්න කිව්වොත් ඒ සත්‍ය කොහෙන්ද ආව කොහොමද යන්නේ කියලා. නමුත් ඒ සත්‍ය කියලා අපිට තව තේරෙන්නේ එතන සත්‍යයේ කොහෙන්ද කියන කහඳ තුන අපිට අපිට තේ ඒ දෙයෙන් හේතු මොකද කියන එකයි බලන්න තියෙන්නේ. ඒ වගේ දැන් ඔබට නම් මේ සත්‍යයේ ඉන්නවා කියලා තේන්නේ. ඔබට නම් මේ විතරදී ඔබලට තේනවද? තේනවා නම් ඔබට අයිතිය තියෙන්නේ සත්‍ය පුද්ගලය කියලා තේනවා නම් එහෙනම් ඒ සත්‍යය කොහෙන්දද? කොහොමද යන්නේ කියලා මේ අවිද්‍යාව ඇතුළට යන එක නෙමෙයි. මේ සත්පුත්‍ර භවයේ කෙනෙක් කොහොමද ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්නේ. ඒකයි සපහදිච්චිය කියන්නේ. ඔබට කෙනෙක්ගේ සත්‍යය කියලා. ඔබට සත්‍යය පුද්ගල කියලා කියනම බලහින් ඒක හේතුවක් වෙනවා සත්‍යය කියනවාමයි කියලා ගන්න. ටීවී තියෙන රූපේ ඔබට සත්‍යය පුද්ගල කියලා කියනවා නම් ඒ කෙනෙන්නේ සාධාරණ දෙහි සත්‍යයක්මයි කියලා ගන්න. එහෙනම් මේ මිත්‍යා දර්ශනයක් අපිට තියෙනවා. ඒ විතර දර්ශනයේ කර්මනා වරකට අපිට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා තේරෙනවා. අපි කවදාවත් අනිත් අතට ගියේ නැහැ. මේ සත්‍ය පුද්ගල භාවයේ පිටකම ඇති වෙන්නේ කොහොමද? භවය නිසා. භවයේ උපාදානය නිසා. උපාදානයේ සංස්කාර නිසා. සංස්කාර වේදනා නිසා. වේදනා ඉපදෙන නිසා. කියලා ජීවිතේ දෙකේදී මේ අපිට මෙහෙම ලෝකයේ හම් වෙන හැටි දැක්ක හේතු තිබුණා වගේ. අපි මේ වංචක ප්‍රතිපදාව වෙනුවට කොසත්ත්‍ය ඉන්නවමයි කියනවා. සියලු හිතපු සත්‍ය මරණය පස්සේ යයි දු අනාගතේ කියන්නේ.
එතකොට සත්‍යෙත් නැහැ කියලා උචිතවා තියෙනවා. සත්පුද්ගල භාවයක් තියෙනවා. ඒක ඇතිවිච්ච හැටි බලන්න. ඒකයි දුකයි දුක සමුදය කියලා කියන්නේ. ඔන්න ඔය ටික දෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලෝකයේ දුක දුක්ඛාගත ලෝකයේ ඇතිකලේ සංහවපදාන කියන කෙලෙස්නේ. මේ කෙලෙස්යෙන් නැතිකොළු මේ දුක්ඛාගත ලෝකයේ පංචපදස්කන්ධ ලෝකයේ නැති වෙනවා කියලා පෙන්නලා ඔන්න ඔය ලෝක නිරෝධයයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. එන්නේ ලෝක නිරෝධයේ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ ඇත්ත ඇහිටි දැකපු දවසට ඇත්ත ඇහිටි දැකපු තණ්හාවෝදාන කියන දෙයේ යෙදෙන්නේ නැහැ. දෙවිය තේරුණු බව ජාති ජරාවක තමන්ව නිර්මාණය වෙලා තව ප්‍රත්‍යේ බුද්ධල නිර්මාණය වෙන දුක උගන්නේ නිදින්නේ නැහැ. ওই දුක නැති වෙනවා මේ තණ්හාවෝදාන නැතිවම තණ්හාවෝදාන නැති ඇත්ත දැක්කෝ. කියන මෙන්න මේ උත්තරේ හස්තකේ ජවල් කර තමයි නඟ තබා ගන්න. සබාගුණ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ ඇත්ත ඇහිටි දැකීම සඳහා කරන වැඩපිළිවෙලටයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. කියනක මත සබාගුණ එතන ඒ ස්කන්ධ ධාතු ආයතනයේ ඇත්ත ඇහිටි දකින එකට කියවන්නද විදර්ශනා කියලා. ඇත්ත ඇහිටි බලන්න ඇත්ත ඇහිටි බලන්න උපකාරයෙන් කියන චිත්ත සමතය යොදා ගන්නවා නම් ඒ චිත්ත සමතයට කියුවා මොකද සමත භාවනා නැත්නම් චිත්ත භාවනා කියලා. ඒ ධර්මතා දෙකට උපකාරයෙන් අපි සීලයක පිළිගන්නවා. සීලයක පිළිචලා කලින් කාලේ සමත භාවනාව විදර්ශනා භාවනාව පුරුදු පුහුණු කළ යුතුයි. මේ විදිහට පුරුදු පුහුණු කරනකොට උපලන්ත තෙන්නතුන්ට ඇති දෙවිද දෙන රූපය ඉස්පර්ශයෙන් උපදින වේදනා සංඥා චේතනා ගැන නාම රූප ප්‍රත්‍යයෙන් උපදින විඥානය ගැන ටික අනවබෝධය තුළ අවබෝධය පහළ වෙන්න ඕනේ. මේක තමයි වැඩ පිළිවෙල. එහෙම කරන්නේ මොකටද? ඒ ටික ආරම්භය සංහව උපාදාන යෙදෙන්නේ නැති වෙන්න සකස් කරන්න ඕනේ. යෙදෙන්නේ යෙදුනොත් ධර්ම ලෝකේ නිර්මාණය වෙනවා. දුක නිර්මාණය වෙනවා. සංසාර උපාදානයේ ඇත්ත දකින්න දකින්න කෙලෙස් නොවිදිනු දුක නිරුද්ධ වෙනවා කියලා දාන්න හින්දා මේ ඇහැට පෙනෙන රූපය ඇත්ත දෙන්නගන්න බැරි වුණොත් සංසාර උපාදානයේ ඉදිල තමන්ව තව දුකලෙත් නිර්මාණය වෙනවා තමන්ව නිර්මාණය වෙනවා ඒ නිර්මාණයේ දෙනෝ දුකයි කියලා දාන්න හින්දා ඒ දුක මෝපදින්න නම් මේ කෙනේ අරමුණේ සංසාර බලන කෙලෙස් නොයෙදෙන්නට ඕනේ. ඒක නොයෙදෙන්නට නම් කෙනේ අරමුණේ ඇත්ත ඇහිටි දැකීමක් තමයි ඉදිරියට දියෙන්න ඕනේ. කියන කාරණාව දන්න නිසා එයා රූපේ ඇත්ත ඇහිටි දැකන ටික ඉදිරියට ගන්න. මේ භවනා කරන කියන කාරණාව තමයි. එහෙම නැතුව මේ භවනා කරන අද භවනා කරනකොට මරණයන් පස්සේ ජරා මරණ දුක නිදහස් වෙයි කියන තැනකට ගන්න එපා. එහෙම වුණොත් ඉතින් අද මේ භ්‍රමචර්යය උපකාරයක් නෑ. මොකද ලැබෙන්නේ ප්‍රතිඵලය. එතෙන් එහෙම ගත්තහම සම්දිච්චිකා යථානිකයි කියන ලෝක දේවල් වලට කියන්න වෙනවා. මේකට එහෙම කියන්න බෑ. මේක සම්දිච්චිකුණයක් නැති වෙනවා. හරි. එතකොට අපි තවල්ට දාන සම්පූර්ණ මේ පිළිබඳව ටිකක් ආපහු දෙවොල් කියනදී සාකච්ඡා කරා චතුරාර්ය සත්‍ය. ඇත්තම දර්ශනය පහදවෙච්ච කියන්නේ ස්ථාන මොනවද දර්ශනය කියන්නේ මොනවද කියන අවශ්‍ය නැහැ ටික. ඒ ප්‍රචණයමාව අන්තිමට අපි කරන්නදී එක දැකට එන්නට ඕනේ. දැන් අපි පොඩ්ඩක් භවනා කරනවා කියන ටික ඉගෙන ගන්න. දැන් භවනාව කරන්නේ මොකද කියන ටික අපි දැනගත්තා. මොකද දුක දැකලා දුක ඇති වෙන හේතු මේ දෙයක් කියලා දැකලා මේ කෙලෙස් නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා බඳින්ද ඒ කෙලෙස් ටික ඉන්නේ නැති වෙනද සම්මා දිට්ඨි ස්කන්ධයගේ ඇත්ත ඇහිටි දකින දෙයයි දකින්දයි භවනා කරන්නේ කියලා
उस भावना करने ही के उत्तर ही जानता देन भावना करने के करने को हम भी कहने के जानते इधर बच्चे की करना भी मन सहन तक तो अभी कहने देन ही कह दी चित्त भावना पाया भावना के बाद देखते हैं उनके लिए मतलब थोड़ा चित्त भावना की न चिकित्सा की चित्त के लिए समाधि भावना समाधि भावना हम कमतहना वारण इससे लम चित्त में नाते का वो तेल दे का वो त्याग न तो आप इन्हें करांदा हजार में सिसे एक हम घटावे ऐसे रहेंगे एक हम घटाम ऐसे रहेंगे कि ये बैठे रहेंगे සමත කියලා කියන්නේ නැහැ. දැන් ඔය ආහාරවලක් කියන තරක පන්ති දෙන එක කියන්නේ ඔය සමත මණ්ඩල වලට කියන්නේ. ඒ වගේම හිතේ 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 කතා කරන සංයම කතා කරන ගතිය කියනවා. හිතේ විසිරුණු බව කියලා. මේ විසිරුණු ක්‍රම අඩු කරන්ද නතර කරන්ද සංසිඳුවන්ද තියෙන කමතහන්ට කියනවා සමත කමතහන කියලා. මේ කමතහන් තියෙනවා අතරියා. මේ කමතහන් හතරෙන් ඕනම කමතහනක් වඩන්න ඉස්සර වෙලා පරිමුඛං සතින් උපට්ඨකේතා අර කතම් පරිමුඛං නාසිකාග්‍රේවා මොකදන්නේ පිටිටකමයි තියෙන්නේ නාසයේ ළඟ හෝ තුල් දෙක තාව හිත තබා ගන්නට ඕනේ හිත තබාගෙන හිත තබාගෙන සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ආස්වාද කරනවා ආනාපානසතිය. එහෙම නැත්නම් ඕනම සමතකම කරනක් වඩන් දෙ ඉස්සර වෙලා සති නිමිති හිත තියාගෙනයි සමතකට වඩන්නේ. අපි ඉස්සෙල්ලාම සති නිමිති හැමෝටම පුළුවන්ද කියලා බලන්න. තේරෙනවද හැමෝටම සති නිමිති? අපත් වයේ එනවා එයාට දැනගැනේ මුදු නිසා මම නැවතුනේවත් මතක් කරන්න අපි නාසය හෝ තොල් දෙක ගාවට හිත යොමු කරනවා හිතෙන් නාසය හෝ තොල් දෙක දිහා බලනකොට තමන්ට වැඩිපුර ප්‍රකටව දැනෙන්නේ නාසයද තොල් දෙකද කියලා බලන්න බලලා නාසයෙන් නම් වැඩිපුර ප්‍රකටව දැනෙන්නේ තමන් හිත යොමු කරගන්න ඕන එතෙන්ට. තොල් දෙක නම් තොල් දෙක ඇති බව නම් හොඳට ප්‍රකටව දැනෙන්නේ තමන් හිත යොමු කරගන්න ඕන එතෙන්ට. එතකොට හිතෙන් ඒ තොල් දෙක තියනවා කියන තැන දැනුම් සහගත බවකම තියාගෙන හිත කොහාටෝ ත්‍යාග නොති තොන්දි කුරු නාසය පිළිබඳ දැන් සහගත බවකම ඉන්නකට කියනවා සති නිමිති ඒක තේරෙන්නේ නැතිනම් ඒ නාසය හෝ තොන්දෙකට ඇඟිල්ල තියන්න වෙන තමන්ගේ ඇඟිල්ල ස්පර්ශ වෙනවා දැනෙයි ඒ දැනෙන තොන්දෙ හිත යොමු කරලා දැනෙන තැන හිත තබාගෙන එහෙමම ඇඟිල්ල අතට ගන්න අනුදෙත් කියනවා සති නිමිති කියලා. මෙන්න මේ සති නිමිතේම ඉඳගෙන සිහියම අත්පත් කරනවා සිහියම ප්‍රස්පාද කරනවා. හිත කොහාටවත් ත්‍යාග දෙන්නේ නැතුව තමන් අත්පත් යන්නේ නැහැ. ප්‍රස්පාදෙත් යන්නේ නැහැ. අස්වාස ප්‍රස්වාස කරනවා සති නිමිත්ත මෙතන බලේ විදිහට මොකක් කරන්නේ ඒ විදිහට තේරෙන ප්‍රෝග්‍රෑම් එකක් මම අතට ගන්න. කමන්නේ දෙච්චෙන්නේ ඕනේ. අපි නොදන්න නොතේරෙන සාමාන්‍ය රටේ ඉන්නවා.
ලිතු නිස්පිතල යනුනේ නෝරේ නෙවේ අපිට අපහසුතාවක් තියෙනවා නම් තේරෙනවා නම් ඉතින් වෙලාවක ඒක අවතක්සේරුවා කොට අඩුවට ඉඳන්නේ අපි ඒගොල්ලෝ කියනවා වඩා සතුටි වඩා යම දැනගන්න උත්සාහවත් වෙන සත්පුරුෂයෙක් කියලා හඳුනා ගන්නවා නම් ඉතින් අයියෝ එහෙම දෙයක් තේරෙන්නේ නැති කෙනෙක් නේ කියන දෘෂ්ටි හිතන්නේ ඒකම අපතෝතනේ අපි යව දකින්නේ තමන් මතු මතු ජීවණයෙන් කැමති වඩා වඩා සත්පුරුෂයෙක් කියන්නේ එහෙම හොඳන දෙයක් නොදෙනවත්ම ඉන්නවට වඩා දන්නේ කියලා ඉගෙන ගන්න ධර්ම උත්සාහයක් සත්පුරුෂයෙක් ඒක ඕනම කෙනෙක් වෙලාවකදී ඕනම භාවනා කරන ගැටුවක් තියෙන බය නැතුව අහන්න ඕන පිටාවතාවසදී ඕනම කෙනෙකුට සමහර විට ආනාපාන ප්‍රතිමේ සතේ නිමිති තියාගෙන ආනාපාන ප්‍රතිය වඩන්ද අපහසු වෙන්න පුළුවන් ඒ කියන්නේ හිත දුවන ගතිය වැඩි ඒ වගේ වෙලාවකදී ඒ වෙනුවට උසල මානසිකාරයෙන් යුක්ත වෙන භාවනාවක් කරන්න පුළුවන්. මොකද අපි කියමු මෛත්‍රී භාවනාවක් කරන්න පුළුවන්. සති නිමිත්තෙන් හිත සබා ගන්නවා. හිත සබාගෙන සීල සත්‍යයම නිරුක්තිත්වා නිරෝධීත්වා සූපත්ත්වා ප්‍රතිමිතිත්වා කියලා හිතන්න පුළුවන්. මුල් සත්‍යයම හසුවෙන එක පරිහරණය කරනවා. පොළොවේ වතන සීල සත්‍යයම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා ජලයේ වතන සීල සත්‍යයම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා ආහාරයේ වතන සීල සත්‍යයම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා ජලයේ වතන සීල සත්‍යයම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා පොළොවේ ජලයේ යහදී හොඳයි අපි පොඩ්ඩක් සමත භාවනා කරන හැටි ඉගෙන ගන්න. මම දැන් මොහොතකට පොඩ්ඩක් මතක් කරන විදර්ශනා කරන හැටි. විදර්ශනා කරනවා කියලා කියන්නේ විදර්ශනා කියලා කියන්නේ මේක හොඳට අහගන්න. හැමෝම සිරුරේදී හොඳ තරහක්. විදර්ශනා කියලා කියන්නේ සංස්කෘතිය. විපස්සනා කියලා කියන්නේ පාළි. සිංහල ගත්තා යථාභූත ඥානවත්. ඇත්ත ඇතිය කියලා කියනවා. එතකොට මොකේද ඇත්ත ඇතිය කියලා කියන්නේ? අපි සාමාන්‍ය ලෝකය දකින අරමුණු ඒ සාමාන්‍ය ලෝකය දකින දෙයට වඩා විශේෂයි. විශේෂයෙන් විශේෂව බලනවා දකිනවා අපි කියමු සත්‍ත්‍රේ පුද්ගලත්වය ලෝකය දකින තැනක සත්ව පුද්ගල භාවයෙන් තොර අනාත්ම නාම රූප ධර්ම සමේ ඉස්සන් ධතු ආයතනික තියෙන්නේ කියලා ඇත්ත තේසේ දකිනවා මොකද සත්ව පුද්ගල භාවයට තැන නැහැඳයි අපිට මුතුකේ නේතන්ව පොරදන් එහෙදේ ස්කන්ධ ධර්ම වායතන හැටියට දකිනකොට කෙලෙස් කියන්නේ නැහැ. ඒකතුළු දුක එන්නේ. ඒ හින්දා දැන් අපට සම්මාදිටිය තියෙනෝනේ. එතකොට එතනදී විදර්ශනා කරනකොට දිශේම තමන් වග බලා ගන්න එක දැන ඉන්නකොට චිර සංසාරයේ චිර පහසුතාවේ පරිසංසය. බොහෝ කල් සිට කිව්වා වූ කලා වූ දේවල් ඔබලන්ට සිහි වෙනවා. විතේනාරිතට අන්න එතන වග කරා ගන්න. ඒ කියන්නේ තමන් ගෙදර දොරේ ඉන්න අය නෑදෑයෝ යාළු මිත්‍රයෝ පොඩි කාලේ ඉඳන් අතුරු කරපු අය දේවල් ලොගුණ සීවෙන්න පුළුවන්. මෙන්න මේ බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සීවෙනකොට ඒ සීවෙන සිද්ධියට තමයි හිත සබන්ධ වන මනාව හිත සබන්ධ වන්නේ. අපි කියමු ඔගොල්ලෝ ඇයි භාගයක් භාවනා කරන්න හිතගත්ත කියලා කියන්නේ හිතගත්තහම දැන් විදර්ශනා භාවනා කරනකොට මේකේ ක්‍රම දෙකක් තියෙනවා මේ දෙක අඳුනගෙන තියෙනවා මොකක්ද
දැන් භාග්‍යවත් පුරා ඉඳගෙන ඉන්නකොට සිතුවිලි උපදිනවා නම් උපදින උපදින සිතුවිලි වලට යට වෙවි ඉන්න ක්‍රමයක් තියෙනවා උපදින උපදින සිතුවිලි යට වෙන්නේ නැතුව උපදින උපදින සිතුවිලි යට කර කර ඉන්න ක්‍රමයක් තියෙනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා ওই දෙක හඳුනා ගන්න අපි උපදින උපදින සිතුවිලි වලට යට වෙවි ඉන්න ක්‍රමයට කියනවා මොකද්ද මාර්යන්ව ගියා සිලෙස් වතගව හිටියා මාර්යෙන් පරාජය වුණා මේ තරක් වෙලාවක් දුක ඇති වෙන විදිහට හිටියා කියලා තවම හඳුනා ගන්න උපදින උපදින සිතුවිලි යට කර කර හිටිය මාර්යව පරාජය කළා කිලෙස් නැති කළා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැළුවා බුදුරජාණන් වහන්සේගේ ඇත්තට මම මේ විනාඩියේදී යන්න පුළුවන් වුණා කියලා තමම තවම ගන්න කොහොමද කෙලෙස් වල සිතුවිලි වලට අපි යට වෙවි ඉන්නේ සහ සිතුවිලි අපි යට කර කර ඉන්න ක්‍රම දෙක මතක කියලා හඳුනා ගන්න එක තමයි කියන්නේ. ඒ කියන්නේ ඇයි භාග්‍යවත් පුරාවත යම් යම් දෙයක් සිතුනොත් හිතෙන හිතෙන දේ ඕගොල්ලන්ට ඇත්ත වුණොත් ඇත්ත වෙලා ඒකට සිතින් කියින් කියින් කරන්න පෙළඹුණොත් ඒ සිතුවිලි දක්ෂව ලැබෙන ඕගොල්ලන්ට යට අපි උදාහරණයක් ගත්තොත් දරුවා කියලා හිතුනොත් හිතුනේ ඕගොල්ලන්ට ඇත්තමයි ඇත්තටම ඉන්න දරුවා ඉතිහුන්නේ කියන අදහසකින් දරුවා ගැන මොනවාරි හිතෙන් කියෙන් කියෙන් කරන්න ඉතලම ගුණා නම් ඒ සිතුවිල්ල බලවත් වෙලා තියෙන මොකේද ඕගොල්ලන්ව ලෝකේ ඇත්ත කරලා ඒ අනුව හිතෙන් කියෙන් කියෙන් කරවන්න ඒ හිතෙන් කියෙන් කියෙන් කරනකොට කරන්නේ ලෝභ දේශ දෙක ඇති වෙන විදියටයි අපි. එතකොට ඒ සිතිවිල්ල බලවත් වෙලා තියෙන අපිට ලෝභ දේශ දෙක ඇති කරවන්න. එහෙම නැතිනම් විතර කියලා කියමු. ඥාතිය කියමු. යාවි කියලා කියමු. සිහි වෙන සිහි වෙන ඇත්ත. අරමුණ ඇත්ත වෙලා ඒක පිළිගත්තු. ඒකට සිතින් කියින් කියින් කරන්න ගියොත් ඒ ජය භාග පුරාවටම උපදින හැම සිතිවිල්ලකම තමයි යට කර කර හිටියා. තමන් සිතුවිලි වලට යට වෙලා කෙලෙස් වලට යට වෙලා දුක ඇති වෙන විදිහටයි කොහොම වෙන වාරයක් ගන්න ජීවත් වෙන්නේ කියලා හිතන්න. ඊට පස්සේ කොහොමද උපදින උපදින සිතුවිලි යට කර කර ජීවත් වෙන්නේ? ඔබට දරුවා කියලා සිහි වෙනකොටම ශ්‍රේණිකව ඔබ එකට ප්‍රතිඋත්තර දක්වලා නෝන. මට දරුවා කියලා සිහිනාට එතන තියෙන්නේ පටිගියා පොටි ජීවයක හතර මහදාසෙන් ඉස්තරු කරන කාරණා ආහාර නැති කියලා හරි සුභාවි හෝ සිහි කරගන්නවා. නැත්තම් දරුවා කියලා චිත්තචෛත්‍ය විස්තර දැන් පහළ වුණා නේද කියලා හෝ සිහි කරගන්න. මේ කුමන හෝ මානසිකාරය යෝනිසෝ මානසිකාරය පිළිබිඹත් කරලා දරුවා කියන විතරකයේ ඇත්ත වෙලා සිතු ඊට සිතුවිලි පහළ කරන්න තමයි ඉඳ නොදෙන විදිහට සිහිවෙන විතර සිහිවෙන දෙයට ඇත්ත වෙනද බාධකයක් අපට. දැන් වුණ ඔබ අහුවුනේ නෑ ඒ විතරකේ. ඔබ ඒ සිතුවිල්ල යට කළා. ඊට පස්සේ යාළුවෙ කියලා සිහි වෙනකොටම නෑ ඒ රූපේ අනිත්‍යයි කියලා හු බැලුවත් ඇති. ඒ කියන්නේ ඒ විතරේ අනිත්‍යයි කියලා හිතුවත් ඇති. මේ නිවන නෙමෙයි මේ මේක ප්‍රයෝගයක්. මේ පාඩේදී දෙවි ලෝභ දේශික අනුකරගන්න ධර්ම උපායයි. මෙතනින් සම්පූර්ණ නිදෙනවා නෙමෙයි. නමුත් මේ විදිහට ඇත්ත දෙන්නේ නැත්තම් ඒ සිද්ධාන්තය ඔබ යට ගන්නවා. ලෝභ දේශික ඇති වෙන තැන දක්වාම ඔබ අරගෙන යනවා. යාගෙන් කියලා හිතනකොටම නෑ ඒ රූපය සතර මහා ධාතු ඒ යාළුවා කියලා පෙන්වන තැන රූපය සතර මහා ධාතු කියලා ඔබ ඇත්ත දෙන්නොත් එතකොට වෙනවද? යාළුවා කියන කැස්ටරල සිතුවිලි පහල කරන්න ඉඩ නැහැ. නැත්නම් ඒ රූපය කනකොලා හරින් නැහැ නේද? ඒ රූපය කුණකොට සිස්ටමක් නේ කියලා බලන්න. එහෙම නැත්නම් යාළුවා කියලා සිදුවෙන්නේ මතනේ. මේ චිත්තජය දිවි ටිකක් උපන්නා කියලා චිත්තානුපස්සනාවෙන් හෝ බලන්න. ඒ කුමන තැනකින් හෝ බැලුවොත් උඹට ඒ සිහිවිච්ච සිද්ධිය ඇත්ත වෙලා සිතුවිලි පහල කරන්න බැරි විදිහට ඒ සිද්ධිය සිද්ධිය අංගයි. එහෙම නැත්තම් ඒ තුන තියෙන
ධර්මතාවයේ යථාභාවය රූපේ. එහෙම නැතිනම් යාගේතර කියන හෝ කියන මේ විතරක් අනිත්‍යයි. ඇයි? මේ විතරක් කියන්නේ උච්චර ජීවිතේ කියන්නේ. තවත් යම කියන මේ ජීවිතේ නැගෙන. ඒ නිසා මේ සිහිගෙන සිහිගෙන විතරක් අනිත්‍යයි. ඒ සිහිගෙනකත් අනිත්‍යයි කියලා හෝ බලන්න. අනිත්‍යය කියන වෙනම කුචින්දන්නේ මේ විතරක් ඉnder ඉස්සෙල්ලේ කියන විතරක් නෑ මේ අදහස එනකොට. තව අදහස කියනකොට මේ අදහස තියෙනවා. තැනේ අනිත්‍යයි කියලා බලන මේ බලන්නේ වෙන කුචින්දන්නේ සිහි වෙච්ච සිද්ධිය ඇත්ත වෙන්න නොදෙන්නයි. එතනින් විදෙන හින්දා මේ ඔය අනිත්‍යයි කියලා බලන තැනේ සියල්ලම වෙන හින්දා නෙමෙයි. නමුත් මුල් මට්ටමේ රළු කෙලිස්ටි ගඩු කරලා ඇත්ත තිහැටි දකින්න දැනට ඔබ අරගෙන යනවා මේ මට්ටමේ. ඒ හින්දා දැනට විදර්ශනාවේදී හඳුනා ගන්නවා ඇයි භාගයක් ගන්නන්නේ උපන් උපන් අරමුණු යට කර කර ජීවත් වෙනවා සහ උපන් උපන් අරමුණු වලට යට වෙවි ජීවත් වෙනවා කියන ටික අපෝත හඳුනා ගන්නවා. යම් සිහිවන සිහිවනදී ඇත්ත වෙලා ප්‍රතිඋත්තර වශයෙන්ම හෝ ප්‍රතිඋත්තර නොබන්ද ඇත්තම වෙයි. දෙතර කියව සිහි කරනකොට ඇත්තටම කියන එක තමයි සිහිුනේ කියලා ඔබට හිතෙන බවක් වෙයිනම් ඔබ දැනගන්න ඒ විතරේ යතේ. සිහිවන විතරකේට සිහිවන විතරකේට යත වෙන්නේ නැහැ. මොකද ඒ වෙනම වස්තුවේ ඇත්ත හෝ වෙනම නැත්තම් එහෙම දෙයක් සිහි කිරීම වලින් චිත්ත දේහය ටිකක් හෝ උපන්න නැත්නම් ඒ සිහි චේතනම වලින් ඒ සිහි විචේ අනිත්‍යයි කියලා හොතන බලලා උපදින විතරකේ යත නොවිය අපි 10 වාර වෙනවා. විදර්ශනා භාවනා කරන හැටි විදර්ශනා කරන භාවනා කරන හැටි අදිකර ඉගෙන ගන්න කලම ඒ දිස්සෙල්ලා අපි භාවනා කරන දිස්සෙල්ලා නමස්කාරය කියලා අපි සමාධන පොබෝෂේ සමාව ගන්න නමස්කාරය කියනකොට සංසාර වට දුක්ඛතෝ මෝචනත්ථාය සම්මත්තානං යාචාමි දුක්ඛියං පිබන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්ථාය සම්මත්තානං යාචාමි සත්‍යං පිබන්තේ සංසාර වට දුක්ඛතෝ මෝචනත්ථාය සම්මත්තානං යාචාමි සම්මත්තානං අනන්ත සසර පතන් මේ මොහොත දක්වාම මේ හිත කය වචනය යන සුන්දරින් දැන හෝ නොදැන හෝ උතුම් වූ බුද්ධ රත්නයටද සම්මරත්නයටද සංඝරත්නයටද යම් කිසි ප්‍රමාද දෝෂ වරදක්
සිදුවියත්නම් තුමුරුවන්ගෙන් මට සමාව ලැබේවා තුමුරුවන්ගෙන් මට සමාව ලැබේවා තුමුරුවන්ගෙන් මට සමාව ලැබේවා ඇතිචියන්ගෙන්ද බෝබෝද දෙමාපියන්ටද සියලු කල්යාණ මිත්‍රයන්ටද මාගෙන් යම් කිසි වරදක් සිදු වී ඇත්නම් ඒ සියල්ලන්ගෙන්ද මට සමාව ලැබේවා මටද යම් කිසි කෙනෙක් වරදක් කර ඇත්නම් ඒ සැමටම මමද සමාව දෙමේ මාගේ ජීවිතය උතුම් බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද සංඝ රත්නයටද පූජා කරමි පූජා වේවා පූජාම වේවා හොඳයි ඔබම ඇත්තට වහගෙන හැම දෙනාම තමන් තුළ සිහිගෙන සිහිගෙන විතර්ක ටිකට පුළුවන් තරම් උත්සාහවත් වෙන්න යට වෙන්නේ නැතුව වෙනද වගේ කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට සිහිගෙන සිහිගෙන දෙයට තමන් හිතින් කියින් කියින් කරන්නේ නැතුව සිහිගෙන සිහිගෙන දේ සිතුවිලි වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ හඳුනා ගන්න. එහෙම නැත්නම් මේ සිතුවිලි වලින් පෙන්නන අරමුණ ඇත්ත ඇහිදී පෙන්වන්නකෝ කියන මේ සමවේද චිකකින් සිතුවිලි වලට යටවෙන්නේ නැතුව අපි මේ ප්‍රයභාගයක් කියමු බලන්න. බලමු අපි කොච්චර තාක්ෂණ කියලා. මම කලින් කල කොටක් මතක් කරනවා හොඳට සිහිවත් වෙන්න ඕනේ. නැත්නම් සිහිය අතහැරෙයි අමතක වෙයි අමතක වෙයි එහෙම යන්න දෙන්නේ නැතුව උපදින බුදින විකාශයට පුළුවන් තරම් යට නොවි ඒ විතරක යට කර කර ඉන්න අපි හොරුනේ. ඒ හොරු අපිට ගොඩාක් උපකාර වෙන්නේ ඈ. ඒ වෙනම
සීවන දෙයට සීවන සීවන දෙයට ප්‍රතිඋත්තර කපයන් නැති වෙන්නේ මේ සිතුවිල්ල සමිතිය මේ සිතුවිල්ල සමිතිය දෙන සිටින් සිටින් හොල්කන්න යාගනමයි උපදින පන්දින විතරකේ මොනින් නැහැ නැති ප්‍රබුණාම ජීවිතයේ හදී පහතු
මම තරම් වටිනවා කියලා එන විතරක් කියනවා. ඒකට උත්තර ජීවිතමයි කියන වගේ තැනකින් සිහියෙන් දේවනා. මේ විනාදී ප්‍රතිඋත්තර දෙන්නේ නැහැ. තමන්ට ගොඩාක් දැනෙනවා. ඒ විචාරකයේ තනිත්‍යයි ඒකේ තනිත්‍යයි උපදින උපදින හැම විචාරකයක්ම අනිත්‍යයේ තනතුරගන්න විචාරකයේ කෙටි තනතුරගන්න එහෙම නැත්නම් ඒ සිතුවිල්ලෙන් දෙන්නන රූපේ ඇත්තකෝ පෙන්නන්න තමන්ට සිහි වෙන්නේ නැහැ වගේ නම් කියනකොට තමන් සිහි කරලා බලන්න. සිහි කරලා ඒක ඇත්ත නොවේද ඇත්ත වෙනවා. සීලෙන කිසිම විචාරකයක සිතුවිලි වෙලෙන්ද දැනෙනවා. තමා තුළ දෙයක් සිහි කෙරුවා, වායව දෙයක් සිහි කෙරුවා, ඒක හැම එකේම දැනෙනවා. සිත සිහි කරන සිහි කරන අරමුණේ හොඳ අවධානයෙන් ඉන්න. ඇත්ත දෙන්නේ නැහැ. ඒක සිතුවිල්ලක්. ඒක අනිත්‍යයි.
තව ටිකකින් වෙන සිතුවිල්ලක් උපදිනකොට මොන තරම් ඇත්ත විනාම ඔය විසංචයම කියන්නේ. විතර්ක වලට උත්තර බඳින්නේ නැතුව
කැමැත්ත අකමැත්ත දෙක නිර්මාණය වෙනසා ඒක ඇත්ත වෙලා සිහිවෙන සිහිවෙන එක ඇත්ත වෙලා කැමැත්ත අකමැත්ත ඇති වෙනසා සිටින් කියින් කියින් කරපු එක තමයි අපේ පුරුව. ඒ කියන්නේ රාගදේශ මොහ ඇති වෙන විදිහට හැසිරුණ එකමයි ඒකමයි කර්ම රැස් වෙන්නේ ඒකමයි කෙලෙස් ගොඩ ගැහෙන්නේ ඒකමයි ලෝකේ නිර්මාණය වෙන්නේ හේතුව. දැන් අපි ඔතනින් ගොරුනහම අපි දන්නවා උපදින උපදින විචාරකයේ ඇත්ත වෙලා කැමැත්ත අකමැත්ත ඇති වෙන බුද්ධිය කරන හිතින් කියින් කියින් කරනවා කියලා කියන්නේ ඒ හැම විපාකයකින්ම මම යට ගන්නවා. හැම විපාකයකින්ම මම මාරය කරලා යනවා. හැම විපාකයක් ගන්න ජරාමර දුකට මම පිළියෙල දෙනවා. සසල පිළියෙල දෙනවා කියන්නේ දැන් අපි හඳුර ගන්නවා. එයා දන්නවා කවදාහොත් කෙලෙස් වලට ඇතුළලා විතක් වලට ඇතුළලා සතර දිනන්න බෑ. මාර්ගය කියල කියන්නේ තොටෙන්ට. ඒ සිද්ධි කියන්නේ තොටෙන්ට. ඔය විතරට පහළ වෙන්නේම ඔබව මොන්න විදියකට හදි සිතින් කියින් කියින් වලට පොළඹවන්න තමයි. ඔබ තුළ කැමැත්ත ඇති කරවන්න තමයි. අකමැත්ත ඇති කරවන්න තමයි. දරුව හැටියට විතර හැටියට වැඩ පොලේ දේවල් මේකට උත්තර දැන්නේ නැත්තම් තමයි ජීවත් වෙන්න තංගේ නැහැ වගේ දැක්කේ තමයි දී කරනවා. ඒ හින්දා අපි වෙනාවක් තියා ගන්න. දැන් තාම අපි ජීවිත වෙන්නේ නැහැ හැම වෙලාවෙම අපිට බෑ අපේ ලෝකේ කව අවිද්‍යාව එක්ක. නමුත් මේ වෙලාවේ මොන වැඩක් ආවත් කාර්යාලයෙන් දක්වන්න පුළුවන්, ගෙදර වැඩක් කරන්න පුළුවන් දරුවෝ මේ මේ පැය කාල නැත්නම් මේ පැය කාලේ ඒවට මම උත්තර දෙන්නේ නැහැ කියන දැනකින් දැක්කේ නැත්නම් ඔයගොල්ලන්ට හැම වෙලාවෙම මම ඔය කරන්න ඇගෙන්දට කියන්නේ නැහැ. මොකද සමාජ රාජකාරිය වැඩ කරන්න આવුවොත් ඒවට හිතලා කටයුතු කරත් වෙනවා. මොකද අවිද්‍යාවෙන් ලෝකෙම එක. නමුත් දැනට අපි මේ කාලයක් වෙනවා. අපි කියමුකෝ මේ පැය කාලේ. එන්න කිසිදු විතර්කයකට මම ප්‍රතිඋත්තර දෙන්නේ නැහැ. කාර්යාලයක් ආවොත් ඒකද විතර්කය. ඒක දාන්නේ. නැත්නම් රූපයක් නම් ඒ රූපෙද සතර මහතරක් රූපෙදත්තෙන් හරි සිතුවිල්ලක් විදියට හෝ චිත්තෙදත්තෙන් හෝ චිත්ත ජෛතික රූපකින් තුන් පැත්තෙන් එකකින් තම නැත්ත දෙන්නට රූපෙදත්තු නෑ රූපෙද සතරම් හතරකින් ඒක වර්ණ සටහනක් ඒක පුමුක කොටස් ටිකක් කියලා රූපෙන් පෙන්නා. නැත්තම් ඒක විතර්කයක් නේ ඒක සිතුවිල්ලක් නේ කියලා පෙන්නා. නැත්තම් එහෙම කියනද සිතක් උපන්නනේ දරුව හැදීට සිහි කරගන්න සිතක් උපන්නන්නේ තමන් පිළිබඳ සිද්ධිය කියලා. එහෙම නැතිනම් ඒ විදර්ශියක් අනිත්‍යයි, ඒ රූපියක් අනිත්‍යයි, ඒ සිතක් අනිත්‍යයි. ඒ කියන්නේ තමන් දන්නවා මේ දිස්ත්‍යෙන්ද සිහි වෙච්චදී නිරුද්ධව වෙලා දැන් මේ සිහිය නේද. දැන් මොන විදිහට ඇත්තම කළා තමන් උත්තර දිය යුතුමයි කියන දැනගෙන තියෙනකොට ඊගව මොහොත තවදී තියෙනකොට අර ගාමී අත්තම කළුනට නමුත් අපි මේ මොහොතේ අනිත්‍ය බලා ගන්න ගමන් දන්නේ නැතු ලෝභ දේශ දෙක ඇති වෙන දැන් දක්වාම අපි හිතන ඊගව තියෙන දෝෂ ඔබ කියන දරුව කියන හිතුව ඉතනක ඇත්තම මේ ලක්ෂණ කොහෙද දන්නේ නැහැ කි මොන මොන විදිහ රක්තිය දිය දන්නේ නැහැ අරගෙන කියලා හිතුව කියන්නත් දැන් ඇත්තම ඊගාවට වෙන දේ තමයි ඇසිඳි විදිහට දෙනකොට ඔබ මෙච්චර සමයෙන් හිතෙන් ගොඩනගා කරගත්ත සිතන්තේ තත්ගල සිහි වෙනවා. සිහි වෙනකොට ඇත්ත තමයි මේ ළමයා තමයි හොඳ වැඩක් කරලා රක්තිය දිය ගිහිනවා කියලා නෑ කියලා බයි. කියන්නු මේ මනෝමය ලෝකී ඔබ ඇසිඳි විදිහට ඉදිරිපත් කරා. ඒ නිසයි මෙතන හදාගන්නේ අපි. මේ ওই විදිහට සිටේ සිටේ උපදින විතර්ක ටික හඳුනගන්න දෙක විතර ගන්න. මොකද දෙක කොටස් දෙක. සිතු විලියට ගන්නවද සිතු විලි වලට යන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ප්‍රය භාගයක් සිතු ඒ පැය භාගය පුරාවට මම කොච්චර අදක්ෂේක් වෙනද මම කොච්චර දක්ෂේක් වෙනද ඒක මරින්න පුළුවන් දවසින් දවස ඔයගොල්ලන්ට මෙච්චර ඉන්නේ දවසේදී මම හිතුව පැය භාගයේදී වැඩිම දක්ම පිටුවේ මාව යට කරලා මාව යට කරලා පිටුවේ දෙකයි තියෙනවා.
හැබැයි අත හිතුව පැය භාගයේදී මට ඒක වඩා යමක් යට කරන්න පුළුවන් වුණා. කොහොම දවසක් එයි ඔබලන්ට පැය භාගයක් එකතු විතරක් යට නොවේ. එතකොට ඇඟට දැනෙන මට්ටමේ සාහනයක් දැනෙනවා. මම එකක් පැය භාගයේ කෙනෙක් වෙන්නේ. ඊට පස්සේ ඒක කොච්චරද කිව්වොත් ඔබ දන්නවා ඊගාවට මෙහෙම මනෝමය හදාගත්ත සිතුවිල්ල ඇක්ට් කරගෙන දෙන ප්‍රතිඋත්තර නේද ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට හදනකොට අපි දී කරගන්න කියලා දන්නවා. එතකොට මම හැමදාම ඇහැට දැකලා කනෙන් අහලා ගන්න තීන්දු తీරන කිසිවක් සාධාරණ නැහැ. මම හදාගත්ත මගේම මානසික සිද්ධාන්තය මත අනුවෙන්න කියන එක ඔබ දන්නවා. ඔබට මේ ලෝකේ ඇත්තටම එහෙමයි කියන එක දන්නවා. මේ ලෝකේ අල්ලගන්න ක්‍රම ඒකෙන් අදිනවා තමයි. ඔය ටික උතනින් ඔගොල්ලෝ හිතෙන්නේ නැහැ. මෙතන නිවන් දකින්න. හොඳට අදිනවා. විනය ලෝකේ අපිට දුන්න නිවන් ධර්ම අදිනවා. නිවන් ධර්ම අදිනකොට අදිනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ බාහිර වස්තු දේවල් වලට ඕගොල්ලන්ගේ මනසේ තරණ උපාදාන ගතිය දැඩිම තිබුණු තියෙන දෝෂේ මොකක්ද කියන එක තේරෙනවා. කිසි වෙලාවක සිතේ උපදින විතර්කයක අනිත්‍ය වෙන්නේ විකරණ ප්‍රවණව බිමට නැවෙනවා වගේ උපදින සිතුවිලි සිහි වෙන්නේම බාහිරෙන් බලාගෙන නැමිලා දරුවා තියුණා ගෙදර තියුණා වැඩපොළ තියුණා කියන තැන කිසි වෙලාවක හටගත්ත විතර්කය නිරුද්ධ වෙනවා කියලා ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ඔය සංඝ උපාදාන කියන ප්‍රාතිය ඉස්සෙල්ලා ඔය ලෝභය කියන එක තණ්හාව කියන ගතිය අදු වුණාම තමයි අපිට යමක් සිහි කළාම සිහි කරන එක අනිත්‍ය කියලා බලාගන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ අනිත්‍යයි කියන එක කරොත් ඉඩ නෑ මාසෙ බලන්නවා. ඒ නිසායි සමතකම තහනක අවශ්‍යතාවයක් තියෙන්නේ. කියන්නේ මෙහෙම මෙහෙ කරන එකට ආනාපාන සතිය බුදු කුමාරකගේ මරණය මෛත්‍රිය වගේ කම තහනකුත් වඩන්නේ. ඒ වඩනවා උපදින උපදින සිතුවිලි වලට යට නොවීන ටිකක් උත්සාහවත් වෙනවා. ආයේ සමතකම තහනක් වඩනවා උපදින උපදින විතර කොල්ට යට නොවීන උත්සාහවත් වෙනවා. ඔය විදිහට තමයි පුරුදු වුණු කරන්න දෙන්නේ. එක පාට උපදින හැම විතරකයක්ම යට කර කර ඉන්න පුළුවන් තැනක අපි ඉන්නවා නම් අපි එහෙනම් හොඳට වැඩුණු ඉන්ද්‍රිය තියෙන අය. මම කිව්වට උපදින උපදින හැම විතරකයක්ම යට කර කර ඉන්න පුළුවන් තරම් යට නොවී ඉන්න කියලා. සරන්දෝනේදී තමයි මම දන්නවා. ඔගොල්ලන්ට ඒක දන්න ඔගොල්ලන්ට නෙමෙයි මේ සිටි ඇති මම මොනවද කරන්නද? කරන්න පුළුවන් නම් අපි මේ වගේ ජීවිත ගත කරන්න. මොකද මේ ලෝකයේ ඇත්තම වෙච්ච සිද්ධියයි අපිට තියෙන්නේ. එතකොට අපි ටික 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 උතනින් හදන්න වෙනවා. උතනින් හදන එක තමයි අපිට මේ වෙන්නේ නැහැ දෙදී ආපහු හම්බුනේ. එහෙනම් දැන් මේ භාවනා පන්තියකට අපි සම්බන්ධ වෙන්නේ භාවනා කරන දිගන ගන්න උරු වෙන්නේ මෙතනම නෙමෙයි. මේ හුරු ඊට පස්සේ gedara දුරේදී අපි ප්‍රායෝගිකව ඉඳනවා. ඉගෙන ගන්න තියා අපි මෙතනදී gedara දුරේදී කරත් යනවා. නිකන් ඉන්න දිනවල කරත් යනවා. ඒ කරන දේ අපේ හිතේ දුක නෙවෙයි. ටික දවසක් යනකොට ඇත්තටම කිසිම අපහසුතාවක් නැතුව ඕගොල්ලෝ දන්නවා උපදින උපදින විකාරකේ යට නොවී ඉන්න. ඒක කරනකොට තියෙන වාසියක් කියලා ටික දවසක් කරනවා. තමන් තුළ අපහසු භාවය වෙහෙසකර දුක්ඛිත උපදින විතරක උපදින්නේ. ඒක තමන් හොඳට දන්නවා. තමන් තුළ දුක නිර්මාණය වෙන විදිහට හිතන් නැතුව ඉන්න එතකොට උපදින විතරකේ ඇත්ත කරගෙන දුක ඇති වෙන විදිහට සිතුවිලි වල ඉන්නේ ගරි යන්නේ නැති හින්ද තමන් තුළ මනෝමය සිද්ධියකින් කිච්චියක් නැති වෙන්නේ. විහිදතර දෙයකට පස් වෙන තැන දක්වා යන්න තම මෝඩ නැහැ. මොකද එතනින් මේ විචාරකේ ප්‍රතිඋත්තර දීමකින් ඇත්ත බලන නිසා.
නමුත් අපි වුරු කළ නැත්නම් සීමෙන් විතරේ ඇත්ත කරගෙන ඔබේ යන්න නම් ඒ විදිහටම තමයි අපි සීමෙන් කරගත්ත විතරේ ඇලෙන තැන දක්වා ගැටෙන තැන දක්වා විතරක වාසිය ගිහිල්ලා අන්තිමට ඒක ඇත්ත වෙලා අපි නිර්වාණය කරගන්න ලෝකෙ මම අකමැති පුද්ගලෙක් නෙමෙයි ඉන්නේ තරහ පුද්ගලෙක් නෙමෙයි ඉන්නේ කියන දේ අපිට තේරෙනවා අපි ඇතුළත සමය සම්පූර්ණ සිස්ටම් එක හදන්න ඕකෝ හදන ඉස්සතත් වල කියන්නේ එහෙනම් දැන් පොඩක් විවේචන කරලා ඉතලා මට තේරුම් ගන්න දෙනවා අපෝ මම කියවන කොට එනවා ඕකල් ට පුළුවන්තර ජාත ආචිවත්ත උදේ සමාදන් ගලින්ද කැමතිව පවත්වා ප්‍රශ්නයක් නෑ අපෝ අවධානය චිත්ත උපදී දක්ෂයෙන් හිත උපදින කරුණේ දක්ෂයෙන් කියන හිත උපදින හිත දැන් සිහි කරගන්නේ මොකද දැන් සිහි කරගන්නේ මොකද දැන් දැනෙන්නේ මොකද දැන් තමන්ට දැන් දැනෙන්නේ මොකද දැන් දැනෙන්නේ මොකද කියන දෙයක් අවදීන්නේ එතකොට දැනෙන දේ ඇත්ත කියලා හිතන්නේ ඒකේ අනිත්‍යයි අනිත්‍ය කියන්නේ වෙන මොකද මේ දැනෙන සිද්ධිය තව යමක් දෙනකොට නැති වෙනවා ඉස්සෙල්ල සිද්ධිය නැතිලා මේ දැනෙන් දෙනකොට කියන දැනකේ අනිත්‍ය බව. එහෙම කියන්නේ ඒ වස්තුන් වෙනන වස්තුයේ ඇත්ත රූපේන. මේ විදිහට පොදුල විතරේ අනිත්‍ය බවම සත්‍යනේ තියෙනවා. විහෙස කර බවක් ටිකක් හරි දැනනොත් ඒ අනිත්‍ය බව බව ඉන්නේක විතරම විහෙස කර ගැතිය දැනනොත් පොදුල විතරකට ප්‍රතිඋත්නේ නෝනි බලන්න යනවත් එපා. ඉපහම ඉඳ දෙන්න එපා. සත්‍ය නෙමෙයි තේත තියෙනවා. සීයේ ආනාපාන තේවට. ඒක දැන් ඔබ ඉන්නේ නැතිතුන් දෙකම නවත්තන පොට මොන එළියට ගිහින්න මොන කටිය පොතන පොට කියලාදී හිත දෙකක්. ඉතින් මේ නෙමෙයි කිසි වෙලාවක එපා ඉඳ දෙන්න එපා. හැම වෙලාවෙම දවම් බවක. තියෙනවා. එපා වුණු කලින්ම අපි ඉතේ යමු වෙන්නේ ටික දවසයි මේ අපහසු මේ අරුති ගතිය තියෙන්නේ බොහෝ ටික දවසයි උපදින මනෝ විතරක ටික උපදින දේට රැවටෙන්නේතු යට කරන්න පුළුවන් දෙන්න ආවහම තමන්ට හොඳ අයියක් යන තමන්ට හරි සතුටක් දැනෙන මෙච්චර මෙහෙම විතරකයකින් විතරකයක හිත තියලා මිදෙන්න පුළුවන් දුක නේද මම ඇත්තම වෙලා තියෙන්නේ මගේ මුළු ජීවිතේම කියන තරගෙන් හොරන දේ. අපිට මේ තරම් සජීවී කරලා තියෙන්නේ මේ වගේ එක විතරකයක ඇත්ත බලාගන්න බැරි වෙච්ච කම දැනකින් නේද කියන එක තේරෙන්නේ ඕගොල්ලන්ට ওই ටික ටික දුර ගියා. දැන් මුළු ලෝකයම අපි හිත නිර්වාණය කරගත්ත මනෝමය සිද්ධිය ඒ ලෝකය ස්කන්ධ ටිකට සබාගෙන අපි දුක් විඳිනවා නේද කියලා. ස්කන්ධ ධාතු ආයතන ආයතන ටිකේ අපි හිතන ලෝකේ නැහැ. ඒ ආයතන ටිකේ ඇත්ත නොදන්නා තමයි අපි මනෝමය ලෝකයක් හදාගන්නේ. ඒ හදාගත්තු ලෝකයේ මේ ආයතන ටිකේ තියෙනවා කියන හින්දා අපි ආයතන ටිකේ නිගින නැහැ නේද? ඉතින් දර්ශනය කෝලට හම්බුයි. ඒකට හම්බුයි ඒ ඉදම උත් ඉදම වදාසන භෞතික කාලයක් යනකොට ඉති ඇහැකරන දිවනාසේ ශරීරයේ කියන සත්ව පුද්ගල ආත්මෝන ලෝකයක් වගේ ආයතන තිබුණු ආයතන ටික නිසා කෙලෙස් ටික හදාගත්ත ලෝකෙකුත් ඒක මේ ඉදම කියලා ඊටාර වෙන්න මූලකවක් තමයි එදාට උතු එහෙම දැකපු දවසකයි උපාදාන වශයෙන් ඇහැ රූප චක්කු විඤ්ඤාණය ගන්න නැහැ. කාමපද්ද රූපු විඤ්ඤාණය උපාදාන රූපේ ගන්න නැතු මිදේ. අපිට සිහි වෙන සිද්ධි ආයතනයේ සතන තා ආයතන නිසා කෙලෙස් වශයෙන් සිහි කරන්න පුළුවන් දේ උපදිනවා.
කෙලෙස් වලින් සිහි කරන දේ ආයතනයයි කියලා හිතන්නත් ආයතනෙ මෙදෙන්නේ. ඒකේ ගැටලු ඔක්කොම ලැහෙනවා. ওই ප්‍රශ්නේ ඔක්කොම හදනවා. උනෝ කියනවට බලා ගන්න මොකද? උපදින උපදින දෙයට යට වෙවි හිතියොත් මේ ඔක්කොම ප්‍රශ්නේ හදන තැන ලෝකයේ අද නැති. උපදින උපදින විතර්කයට යට විතර්ක යට කර කර හිටියොත් මේ ප්‍රශ්නේ දැනට ගියේ නැහැ. කියන දෙක තියෙන්නේ දැන් අද දවසේදී මේ දවස් දෙකේදී අපි කොහොම හරි හුරු වෙමු සමතකම තහඬකින් හිත වඩනවා. අභ්‍යාස කරනවා මොකද්ද? හුරු කරනවා මොකද්ද? උපදින උපදින විතර්කවලට යට නොවි ඉන්නේ කොහොමද? එතකොට ඒකට උපකාර වෙනස තව අපට ප්‍රසන්න දර්ශනය කතා කරමු පුළුවන්. ඔකේ ඕක තමයි අපේ හුරු. උතනින් හුරු වුණොත් උතනින් දිනුවොත් අපි දිනුවම වෙනවා. උතන විමුක්තිය හින්දා නෙමෙයි. උතන නිවන නෙමෙයි. නිවන දක්ව ගෙනෙන උතන. උතනින් තමයි අපි පැකියලා තියන්නේ ඔක්කොම. කෙලෙස් ටික. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ උපාදාන වෙනවා කියන සිද්ධිය තියෙනවද? තරුවක් කියලා සිහි වෙනකොට දැන් පංච උපාදානස්කන්ධ. සිහි වෙච්ච එක ඇත්ත කරගෙන අනේ දරුවෝ ගැන ආපෝ විතුනවා කියන පංච උපාදානස්කන්ධේ උපාදාන. එතකොට උගන්නට ඉන්න දරුවට මෙහෙම දෙයක් වුණා නේද කියන තැනකින් පේනවා මිසක් මම මෙහෙම හිතුවා නේද කියලා නෙමෙයි තේරෙන්නේ. දරුවෝ කියලා මේ නිමිති තියෙන කරගෙන මම මෙහෙම හිතුවා නේද කියලා ඒක අහු වෙන්නේ අනේ එහෙම ළඟට මෙහෙම වෙලා ඇති නේද කියලා ඒ උත්තරේ බහිතා කරන්නේ. අපි කියමු ගෙදර කියලා සිහි කරනවා. සිහි කරලා ඇත්තට ගෙදර කොහොමද දැනනද දන්නේ නැහැ කියලා අපි හිතුවා. ඊගාවට සිහි කරපු එකත් අපි සිහි කරපු එකට සිහි කරපු එකත් අපි දෙකම පැත්තට ඒක ඇත්ත වෙනවා. අනේ හුරු කඩල නැද්දි ගෙදර ඉක්මනට යන්න ඕනේ කියලා යනවා. යන්නේ අර උත්තරේට දෙක වැදී යන්නේ. සීකේකෝ සීකේ අපි හිතන දේ හිතන දේ ඇත්තයි. එහෙම ඒ ලෝකෙ ගොඩනගෙන ඉන්නේ. නමුත් ගෙදර කියන සිහි වෙනකොටම ඒක දෙවිතාවක්. ඒක දන්නේ කිව්වොත් හුරු කඩල ඇති මම හරි වෙලා ඇති ඉක්මනට යන්න කියලා Taman ඔය ඒතර තේ යවන තැන දක්වා මේ කෙලෙස් ගතියේ නැහැ දෙන්නේ නැහැ. ඔය විදිහටමයි මාර්ගාර්ථ මොහොතේ සිහි වෙන අරමුණේ ඇත්තම දන්නකොට අපිට ඒ අරමුණට ආත වෙනකොට ඒක ලබා ගන්න තියෙන කැමැත්තෙන් යන්න යනකොටම විඥානයේ ගතගෙන මෙහෙන් අත්හැරෙනවා විඥානයේ ප්‍රතිසන්දියට යනවා. අද ඔබ මේ උපදින ඒ තරකේ ඇත්ත නොවෙන්න ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් තරකට පැමිණෙයිද? ඔබේ කුඩු සමහරට ජීවිත සම්පති රහත් වෙන්න හේතු වෙන්න පුළුවන්. අන්තිම සිතෙත් ඔබට ඇත්තට මේ විදිහට හුරු කරලා අන්තිම සිතෙත් අනිත්‍ය දකින දැනට නෝන යෙදේ. ඉතින් කිසිම කලක ලෝක නිර්මාණය කරන එක නවත්තන්නද සිහි වෙන ආරම්භය ඇත්ත කරගෙන හිතන කියලා. ඔබලෝ අද දවසේම දැන් අපි එනකොට ආහාර පාන ගන්න ඉඳලා ඉන්නේ හැම වෙලාවකම හුරු කරන්නේ මොකද්ද? උපදින උපදින විතර්ක වලට යට නොවි ඉන්නේ නැහැ. සති නිමිති එක තියා ගන්නවා. හොඳට සිතෙන් සිතුවිලි සිහි කරන සිද්ධාන්තයට අවධානයෙන් ඉන්නවා. ඒ සිහි වෙන දේවල් එකක්වත් ඇත්තෙන්න දෙන්නේ නැහැ. එකට අනිත්‍ය වශයෙන් හෝ බලනවා සිහි වෙන රූපයේ කොහොම ඇත්තදිනවා ඒක සිහිල්ලක් බව හෝ පෙන්වනවා නැත්නම් එහෙම සිහි කරගත්ත සිතක් උපන්න කියලා හෝ සිහි කරන ඇත්ත තමතුළු සිතාන්තයේ පෙන්වනවා සිද්ධි ඇත්ත නේද දෙන්නේ මොන විදිහට සිහි වුණත් ඒ සිහි වෙච්ච සිද්ධිය ඇත්ත නෙමෙයි මේක සිද්ධාන්තයේ සිහි කළා සිද්ධාන්තයේ වුණා කියන එක පෙන්වනවා. ඒක පෙන්නන්න බැරි වෙන හැම වෙලාවකම සිතාන්තය ඇතුලේ සිතාන්තය ඇතුළු වුණා කියන්නේම කෙලෙස්වත් හේතුවක් මානිට අහුනා කියන්නේ ඒ කියන්නේ තමයි යට වුණා කියලා. එහෙම සතිනේ සිත්යන් එහෙම බලන්ද විහෙට දැනනවා නම්
මේ මේ කරන එක නතර කරලා සති නිමිති වල තියෙන කීයෙන්ම ආනාපානසති වල මේ දෙක මාර්ග මාර්ග ගන්නවා දෙකම අපහසුම දෙකම නතර කරලා පොඩක් හරි.